මහා බෝධිසත්වයන් වහන්සේලා මේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ නමක්, සෝවාන් ආරයන් වහන්සේ නමක්, සකදාගාමි ආරයන් වහන්සේ නමක්, අනාගාමි ආරයන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්, පසේබුදුරජාණන් වහන්සේ නමක් යම් විදිහට මේ චතුරාර්ය සත්‍ය දකිනවා නම්, අවබෝධ කරනවා නම්, ඊට වඩා සියක් කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමේය ගණනකින් තථාගතයන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවදාගෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ භවත්‍රේම දුකක් බව දේශනා කොට වදාළේ. ඒ භවත්‍රේම දුකක් බව දේශනා කොට වදාළේ මෙන්න මේ කාරණා හතරට මුල් කරලා ඇතුළත් කරලයි. එනම් අපි දුක්ඛ සත්‍යය කියලා දේශනා කොට වදාළ දුක්ඛ සත්‍ය තුළ සංකීර්ණ පංච උපාදාන සංධා දුක්ඛ යන බුද්ධ වචනේ අනුව සංක්ෂේපයෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කියන පංචස්කන්ධය චිත්ත සංතාන තුලින් අල්ලා බැඳ තබා ගන්නා ස්වභාවය වෙන උපාදානය කර ගැනීමෙන් පංච උපාදාන ස්කන්ධය යම් තැනක දෙතන දුක තිබෙනවා කියලා දේශනා කොට වදාළා. එහෙනම් පංච උපාදාන ස්කන්ධය පින්නතුනේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල, මනුෂ්‍ය ලෝකේ, සතර අපායේ ඒ ලෝකවල ඒ සත්‍යයන්ට ඒ ආකාරයෙන් අවදිනවා. යම් විදියකට පංච උපාදාන ස්කන්ධය පිළිබඳව උපාදානය වැඩි නම් එතන දුක වැඩිමයි, උපාදානයේ අඩු නම් දුක අඩුමයි. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධය යම් කමකටද උපාදාන කරලා තියෙන එකමකට දුක පවතිනවා. එහෙනම් මේ පීඩන, සංකත, සංතාප, විපරිණාම කියන කාරණා හතර විශේෂයෙන්ම අපි දැනගත යුතු වෙනවා. මුලින්ම පින්නතුනි කාම, රූප, අරූප කියන භවත්‍රය, එහෙම නැත්නම් කාම, රූප, අරූප, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදී වශයෙන් සතර අපාය ආදී වශයෙන් මේ 31 තලයේ බෙදා වදාරනවා. සතර අපාය මනුෂ්‍ය ලෝකය, ඒ වගේම රූපාවච මනුෂ්‍ය ලෝකය, සදිව්‍ය ලෝකය කියන මේ ලෝක වලට කාම ලෝක කියලා සඳහන් කරනවා. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් සියල්ල 31 තලයේ කාම රූප අරූප වශයෙන් බෙදා වදාරනවා. මුලින්ම පිනතුනේ බ්‍රහ්ම ලෝකයේ ගත්තොත් පින්වත්නි මෙන්න මේ පීලන, සංකත, සංතාප, විපරිණාම කියන ස්වභාවය සතරම මේ බ්‍රහ්ම ලෝකයේ තුලත් සූක්ෂම ආකාරයෙන් නමුත් පවතිනවා. පින්වත්නි දුකේ ප්‍රධාන ස්වභාවය තමයි පීලන ස්වභාවය. ඒ කියන්නේ නිරන්තරයෙන්ම පෙළෙන සත්වයාගේ චිත්ත සංතාන දවන තවන පෙළෙන ස්වභාවයයි මේ පෙළීම. එහෙම නැත්නම් දුක් ගෙන දීමයි දුක්ඛ සත්‍යයේ තියෙන ප්‍රධානම ගති ලක්ෂණය, මූල කාරණිය, මූල ස්වභාවය, ප්‍රධාන ස්වභාවය. එහෙනම් මේ පීලන කියන ස්වභාවය අනුවයි සංකත, සංතාප, විපරිණාම කියන ස්වභාවයන් තුන විස්තර කරන්නට වෙන්නේ. එහෙනම් පීලන ස්වභාවයමයි පින්නතුනේ සංකත, සංතාප, විපරිණාම ස්වභාවයන්ට පත් වෙන්නේ. එහෙනම් දුකේ ප්‍රධාන ලක්ෂණය පීඩා කරන ලක්ෂණයයි. එනම් අසහනය, අතෘප්තිය කියන කාරණේ, කිස් බව කියන කාරණේ අපි දුක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් බව ඊවර ධර්ම දේශනාවේ විස්තර කරන්නට යෙදුණා. ඒ නිසා පීලන ස්වභාවය, බ්‍රහ්ම ලෝකයේ පීලන ස්වභාවය සකස් වෙන්නේ මේ සංතාප, සංකත, සංතාප, විපරිණාම කියන ස්වභාවයෙන් යුක්තවමයි. ඒ නිසා පීල මේ සංකත ස්වභාවයෙන් යුක්ත කෙනා සංකත ස්වභාවයෙන් යුක්ත ජීවිතය අනිවාර්යයෙන්ම පීඩාකාරී ජීවිතයක්, දුක් ගෙන දෙන ජීවිතයක්. සංතාප ස්වභාවයෙන් යුක්ත ජීවිතය, සංතාප ස්වභාවයෙන් යුක්ත ස්වභාවයෙන්ම දුක් ගෙන දෙන ස්වභාවයක්. විපරිණාම ස්වභාවයෙන්ම පීලන ස්වභාවයක්, දුක් ගෙන දෙන ස්වභාවයක්. දැන් මේ පින්නතුලාට වැටුණා පීලන කියන පීඩණය, දුක් ගෙන දෙන ස්වභාවය මේ සංකත ස්වභාවය තුලත් පවතිනවා, සංතාප ස්වභාවය තුලත් පවතිනවා, එවගේ විපරිණාම ස්වභාවය තුලත් පවතිනවා. එහෙනම් කිනද මේ පීලන, සංකත, සංතාප, විපරිණාම කියලා කොටස් හතරක්ම ධර්මයේ තිබුණා. පීලන ස්වභාවයයි මූලික ස්වභාවය. එහෙනම් මේ පීඩන ස්වභාවය සංකත ස්වභාවය තුලත්, සංතාප ස්වභාවය තුලත්, විපරිණාම ස්වභාවය තුලත් පවතිනවා. ඒ අනුවයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය විස්තර විවරණ කොට වදාරන්නේ. සංකත ස්වභාවය කියලා මුලින්ම සඳහන් කළොත් පින්නතුනි ඒ කියන්නේ සකස් කරනා වූ ස්වභාවයයි. බ්‍රහ්ම ජීවිත සකස් කරන ස්වභාවය කුමන ස්වභාවයක්ද? ධ්‍යාන ස්වභාවයයි. එහෙනම් යම් කිසි කෙනෙක් ධ්‍යාන භාවනා වඩලා ධ්‍යාන දියුණු කරලා පඨම ධ්‍යාන ආදී ධ්‍යාන හතර දියුණු කරලා
එහෙම නැත්නම් අරෝපාවචර ධ්‍යාන දියුණු කරලා ඒ බ්‍රහ්ම ලෝකයට පත් වෙන නැත්නම් බ්‍රහ්ම ලෝකයට ප්‍රතිසන්දි වශයෙන් ඒ බ්‍රහ්මයා සකස් වෙන්නේ. එහෙනම් පිටත මේ බ්‍රහ්ම ලෝකයට ධ්‍යාන භාවනා වඩන්න නම් සමාධියටත් වඩා උසස් තත්වයක් තමයි ධ්‍යාන කියලා සඳහන් කරන්නේ. එහෙනම් ධ්‍යාන සකස් කර ගැනීම සිත දියුණු කිරීම සිත දියුණු කිරීම තුළින් ධ්‍යාන සකස් කර ගැනීම සංකත ස්වභාවයයි. එහෙනම් මේ සංකත ස්වභාවය කීඩාකාරී වෙන්නේ කොහොමද? ධ්‍යානයක් සකස් කරගන්න පින්නතුනි බොහෝ දේවල් අත්හරින්න අවශ්‍ය වෙනවා. එහෙනම් ධ්‍යානයක් සකස් කරගන්න තාවකාලික නමුත් ස්වාමි භාර්යා සම්බන්ධය අත්හරින්න වෙනවා. ඒ වගේම මෞර්තිය දූ දරු සම්බන්ධය අත්හරින්න වෙනවා. ඒ වගේම ගේදර වතු පිටි දෙකඩන් තාවකාලිකව නමුත් අමතක කරන්නට වෙනවා. ඒ වගේම ආහාර පාන පවා අඩු කරන්නට වෙනවා. ඒ වගේම නිින්ද පවා අඩු කරන්නට වෙනවා. ඒ වගේම සමාජ සම්බන්ධතා අඩු කරන්නට වෙනවා ධ්‍යාන වඩන්න නම්. එහෙනම් බුදුරජාණන් වහන්සේ විවික්ත සේනාසන එහෙම නැත්නම් විවේකී ස්ථාන වලට ධ්‍යාන වඩන්න ගමන් කරන පුද්ගලයා ධ්‍යාන වඩන පුද්ගලයා මනස විවේකී කරගන්නට වෙනවා. එහෙනම් ඇලීම් බැඳීම් අඩු කරන්නට වෙනවා. මේ ඔක්කොම පින්වතුනි ප්‍රත්‍යඥ ස්වභාවයක නම් දුක් ස්වභාවයක්මයි. එහෙනම් සාමාන්‍ය ජීවිතයේ ගත කරන මිනිසයා යම් පමණකට ආහාර ගන්නවා නම් ඒ ආහාර ධ්‍යාන භාවනා වඩන කෙනාට අඩු කරන්න වෙනවා. නැත්නම් ආහාර වැඩි වීම නිසා දීන මිද්ධාදී නිසා ධ්‍යාන පිරිනමනවා. එහෙනම් පින්වතුනි නිින්ද අඩු කරන්නට වෙනවා. ඒ වගේම නොයෙක් වීර්ය බොහෝ වීර්ය කරන්නට වෙනවා. ධ්‍යාන භාවනා වඩන්න ධ්‍යාන දියුණු කරන්න. මේ තමයි පින්වතුනි ධ්‍යාන වල සංකත ස්වභාවය. එහෙනම් ධ්‍යානයේ මරණ මොහොතේදී සිහිපත් කරන මරණ මොහොතේදී පැමිණිය පමණයි බ්‍රහ්ම ලෝකයේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන්. එහෙනම් ධ්‍යානයක් වඩනවා කියන කාරණේ ඉතා දුෂ්කර දෙයක්. එහෙනම් ධ්‍යානයක් වඩනවා කියන්නේ පීඩාකාරී සාමාන්‍ය ලෝකයේ සම්මත සැප සතුට කියන කාරණේ ප්‍රතික්ෂේප කරලා විවේකයේ යුක්තව සමාජ සම්බන්ධතා අතහැරලා ගේදර වතු පිටින කඩන් තාවකාලිකාදී අතහැරලා අමතක කරලා මහත් වූ උසස් විවේකයකින් යුක්තව සිද්ධ කරන්නට ඕන කර්තව්‍යයක් නිසා ඒක දුක් උපදවන පීඩාකාරී ස්වභාවයක්මයි. ඒ දුක් උපදවන පීඩාකාරී ස්වභාවයෙන් යුක්තව ධ්‍යාන භාවනා වඩන බ්‍රහ්ම ලෝකය එහෙම නැත්නම් බ්‍රහ්මයෙක් වෙනවා කියන කාරණය තුළ සංකත ස්වභාවයේ පීඩාකාරී ස්වභාවයක්මයි. හැබැයි ධ්‍යාන කියන කාරණය පිනතනේ ආරක්ෂා කරගන්නට ඕනේ. කාමච්ඡන්දයක් ඇති වුණු ගමන් ධ්‍යානයෙන් පිරීලා යනවා. ව්‍යාපාදයක් ඇති වුණු ගමන් ධ්‍යානයෙන් පිරීලා යනවා. තීන විද්‍යාවට පත් වුණු ගමන් ධ්‍යානයෙන් පිරීලා යනවා. උද්ධච්ච කුක්කුච්ච සිතේ නොසන්සුන්කම් කෙලෙස් ඇති වුණු ගමන් විපලිසර භාවයන් නිසා ධ්‍යාන පිරීලා යනවා. විචිකිච්ඡා කියන මේ පංච නීවරණ නිසාම ධ්‍යාන පිරී යනවා. එහෙනම් ධ්‍යාන නොපිරී ආරක්ෂා කර ගැනීමත් පීඩාකාරී ස්වභාවයක්මයි. එහෙනම් මේ පීඩාකාරී ස්වභාවය ඇති වුණේ කුමක් නිසාද? ධ්‍යාන වඩන නිසා. එහෙනම් කුසලයෙන් ඉපදුණු නිසා. ඒ කුසලයෙන් ඉපදුණු නමුත් ධ්‍යාන වැඩීම පීඩාකාරී ස්වභාවයක් නිසා ධ්‍යාන නිසා සකස් වෙනා වූ ඵලය බ්‍රහ්ම ලෝකයේමයි. එහෙනම් මේ ධ්‍යාන නිසා සකස් වෙනා වූ බ්‍රහ්ම ලෝකයේ සංකත ස්වභාවයේ පීඩාකාරී ස්වභාවයක්මයි. ධ්‍යාන කුසල වැඩීම පීඩාකාරී ස්වභාවයක්මයි සාමාන්‍ය ප්‍රත්‍යඥ සත්‍යයක. එහෙනම් බ්‍රහ්ම ලෝකයේද ඒ ධ්‍යාන නොපිරී ආරක්ෂා කරගෙන මරණ මොහොතේදී ඒ ධ්‍යාන දියුණු කරගෙන මරණ මොහොතේ චුතිසිතක ධ්‍යානය ආරමුණු වෙලා බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබීම ප්‍රත්‍යඥ සත්‍යයට දුක්ක්මයි. ඒ කුමක් නිසාද? අරසා විශාල අත්හැරීමක් සිද්ධ කරන්නට වෙනවා. ඒ සකස් ධ්‍යාන සකස් කිරීම මහා අත්හැරීමක ප්‍රතිඵලයක්මයි. එනම් ධ්‍යානයේ සුවයක් තියෙනවා. නමුත් ඒ ධ්‍යාන සුවේ ලෞකිකයි දුකටමයි හේතු වෙන්නේ, පීඩාවටමයි හේතු වෙන්නේ. එනිසා සංකත ස්වභාවයෙන් යුක්ත නිසා පීඩාකාරී ස්වභාවයක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ධ්‍යානයේ සංකත ස්වභාවය දුක්ඛ ස්වභාවයක් බව. ඊළඟට සන්තහාව ස්වභාවය. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයා පින්වතුනි නිරන්තරයෙන්ම ධ්‍යාන සැපයෙන් වාසය කරනවා. නමුත් රාගයක් ඇති වුණොත් ධ්‍යානෙ පිරීලා අතිරික්ත වෙනවා. එහෙම නැත්නම් සක්කාය විද්‍ය නිසා, මානිය නිසා, ඊර්ෂ්‍යාව නිසා, එහෙම නැත්නම් ක්‍රෝධය නිසා මහා සංතාපයකට පත් වෙනවා. ඒ වගේ මේ සංතාපය තුළ ධ්‍යානය පිරීලා ධ්‍යානෙ ආයුෂ කෙලවර වී හෝ නොවී හෝ ධ්‍යානෙ පිරීලා චුත වෙන්නට පුළුවන්. නිසා බ්‍රහ්මයෙක් නැවත බලවේ කුසෙක් වෙන්නට පුළුවන්, ප්‍රේතයෙක් නිසිතෙක් වෙන්නට පුළුවන්. එහෙනම් මේ සංතාප ස්වභාවයමයි.
එනම් සක්කායදිට්ඨිය බ්‍රහ්මයාට ඇති වුණොත්, ඒ වගේම මානෙ ඇති වුණොත්, එහෙම නැත්නම් ඒ වගේ කෙලෙස් ධර්ම ඇති වුණොත්, ඒ ධ්‍යානෙ පිළිගෙනවා පිරිහි නැවත සතර අපායට වැටෙන්නට පුළුවන්. එහෙනම් මේ බ්‍රහ්ම ලෝකයේ ගියාත්ම භාවයේ බ්‍රහ්මීත්ව ජීවත් වන සත්වයා මේ ආත්ම භාවයේ පණුවෙන් ගැටවිලෙන් වෙන්නට පුළුවන්. එහෙනම් මේ සංඛාර ස්වභාවයමයි සතර අපායට පමුණවන ස්වභාවය. එහෙනම් මේ බ්‍රහ්ම ජීවිතයේ තියෙන සංඛාර ස්වභාවයමයි දුක්ඛයි විපරිණාම ස්වභාවය. එහෙනම් බ්‍රහ්ම ජීවිතයේ නැවත පෙරලෙන්නේ සතර අපාය උත්පත්තියකට නම් ප්‍රේතයකට නම් නිර්සතෙකුට නම් තිරිසනෙකුට නම් ඒක විපරිණාමයක්මයි. එහෙනම් වෙනද මේ බ්‍රහ්ම ලෝකයේ ආශ කල්ප ගණන් ආශ නම් කල්ප ගෙවි අවසානයේදී ආශ අවසානයේදී බ්‍රහ්මයා චුත වෙලා සතර අපායට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සංතාප ස්වභාවයෙන් යුක්ත, සංකප්ප ස්වභාවයෙන් යුක්ත, විපරිණාම ස්වභාවයෙන් යුක්ත බ්‍රහ්ම ජීවිතය පීඩාකාරී දුක් ස්වභාවයෙන්මයි. එනිසා දුක් සත්‍යයටමයි බ්‍රහ්ම ජීවිතය බ්‍රහ්ම ලෝකයට අදාළ කොට සර්වඥන් වහන්සේ දේශනා කොට වදාරන්නේ. ඊළඟට දිව්‍ය ලෝකයේ තියෙන පීඩන ස්වභාවය බ්‍රහ්ම ලෝකයට වඩා පින්නතුන දිව්‍ය ලෝකයේ අනු කුසලයෙන් දේවත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ දේවත්වයට කුසල් දියුණු කරන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් දේවත්වයේ යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවත්වයේ තුල තමන් දානීය මහන්සිය උපයාස අපයාගත් දේ අතහරින්න වෙනවා, දන් දෙන්න වෙනවා, ඒ වගේම සීල ආරක්ෂා කරන්නට වෙනවා, ඒ වගේම නොයි පීඩාකාරී ජීවිත ගත කරන පුද්ගලයින්ට කුසල් දහම් දියුණු කරන්නට උත්සාහවත් වීම නිසා අනේක පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම කුසල් දහම් නිසා කුසල් දහම් දියුණු කිරීම අනු කුසලයෙන් මද කුසලයෙන් දීව ජීවිතයක් ලබන්නට නොහැකි කියන අදහස නිසා තව තවත් කුසල් කිරීම නිසා පීඩාකාරීව ස්වභාවයක් ඇති වෙනවා. එහෙනම් මේ පීඩාකාරී ස්වභාවය කියන්නේ කුමක්ද පින්නතුනි? මේ කුසලය ආරක්ෂා කරගන්නට ඕනේ, කුසල් සිත නැවත නැවත වඩන්නට ඕනේ. සත්‍ය ආලෝකයේ කැමති සැපේ තමයි. එහෙනම් සැපේ තුල පින්නතුනි අකුසලයේ තමයි සත්‍ය යොමු වෙන්නේ. එහෙනම් අකුසල් දුරු කරන්නට ඕනේ. මද කුසලයක් නිසා මද සැපයක් ලැබෙනවා, විචාර කුසල නිසා විචාර සැප ලැබෙනවා කියන චේතනාවෙන් වඩ වඩා කුසල් කරන්න පින්නතුනි සැප අතහැරලා දුකට දුක් දුක් පීඩා විඳින්න තමයි බොහෝ දෙනා කුසල් කරන්නේ. බොහෝ දෙනාට කියනවා එහෙනම් මේ කුසලයේ තුල නමුත් අවිනිශ්චිත භාවයක් තියෙනවා. මරණ මොහොතේදී කුසලයේ සිහිපත් වෙයිද කියලා අවිනිශ්චිත සංකප්ප ස්වභාවයක් තියෙනවා. සකස් වෙනා වූ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ සකස් වෙන ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම මරණ මොහොතේ කුසල් සිත ආරක්ෂා කරගත යුතුයි. එහෙනම් කුසල් සිත සකස් කර ගැනීම සංකප්ප ස්වභාවයක්මයි. එසේ කුසල් සිත සකස් කරගත්තොත් පමණයි දිව්‍ය ලෝකයේ දිව්‍ය ජීවිතයක් ලබන්න වෙන්නේ. නමුත් මේ දිව්‍ය ජීවිතයේ පින්නතුනි සංකප්ප ස්වභාවයෙන් සකස් වුණා වූ කුසලයෙන් සකස් වුණා වූ දිව්‍ය ජීවිත බ්‍රහ්ම ලෝක තරම් අවශ්‍ය නැහැ. ආශ ගෙවීමේදී නැවත සතර අපායට වැටෙනවා. නැවත කිඹුලේ කබරේ වෙන්නට පුළුවන්, ඒ වගේම මැලියේ ගෙම්මෙක් වෙන්නට පුළුවන්, ඒ වගේම සතර අපායේ කුඩා පණුවෙක් වෙන්නට පුළුවන්, නිර්සතෙක් වෙන්නට පුළුවන්, ප්‍රේතෙක් වෙන්නට පුළුවන්, තිරිසන් සතෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා පින්වත් මේ සංකත ස්වභාවයේ ගිහිම නැත්තම් රැස් කරගත්තා වූ කුසලයේ ගෙවීම නිසා ඒ සංකත ස්වභාවය නිසා ගෙවෙන ස්වභාවයක් නිසා නැවත නැවත උපදවා ගත යුතු නිසා ඒ සංකත ස්වභාවයේ රැස් කරන ස්වභාවයේ සකස් කරන ස්වභාවය පීලන ස්වභාවයෙන් යුක්තයි, පීලන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් දිව්‍ය ජීවිතයට පසුනායින් අනතුරුව රාගගින්න දැවිලා රාගගින්නෙන් දැවිලා සතර අපායට වැටෙනවා සම්බෝධ දෙවියෝලු. ඒ වගේම ද්වේෂකින්ෙන් දැවිලා මාන ගින්නෙන් දැවිලා මේ ආදී නොයි ඉන්වලින් දැවිලා කෙලස් ගින්නෙන් දැවිලා සතර අපාය අනන්ත දුක් විඳින අවස්ථා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කොට වදාළ තිබෙනවා. මේ තමයි පින්වත්නි සංසාර ස්වභාවය. දෙවියන්ගේ ආශ්‍රය කෙලවර වෙනකොට දෙවියෝ කලන සිටින මල් පරිවී යනවා. ඒ වගේම දීප වස්ත්‍රාභරණ දුර්වර්ණ වෙනවා. කිහිලි වලින් ගහඩිය වැగిරෙනවා. තමන්ගේ දිව්‍ය විමානයේ තුල ඉන්න කැමැත්තක් නැති වෙනවා, හඬනවා, වැළපෙනවා. මේ දිව්‍ය ජීවිතයක් තුළ තියෙන සංතාප ස්වභාවයයි. එහෙනම් මේ සංතාප ස්වභාවය තුළම පින්නතුනි විපරිණාම ස්වභාවයක් පවතිනවා. එහෙනම් දිව්‍ය ජීවිතයකට පත් වෙච්ච අනුත තමන් දිව්‍ය ජීවිත තුළ බ්‍රහ්ම ජීවිත තුළ විදර්ශනා නුවණක් නැත්නම් මේ සැපයට ඇලී ගැලී වාසය කරමින් ජීවත් වෙනවා.
දීවසප විින්දනය කරනවා විපරිනාම ස්වභාවයට සන්තාව ස්වභාවයට සංකට ස්වභාවයට පත්වන නිසාම දීඩාකාරී වෙනවා සතරාපායට වැටෙනවා. එනම් විපරිනාම ස්වභාවය තුළ දුකක්මයි සකස් වෙන්නේ. එනම් කුසල් කරන්න ඕනේ දුකෙන්මයි, අකුසලයේ යටපත් කරන්න ඕනේ දුකෙන්මයි, මරණ මොහොතේදී කුසල් සිත දියුණු කරගන්න ඕනේ තීරණය කරන්න, එහෙම නැත්නම් මරණ මොහොතේදී කුසල් සිත ඇති කරගන්න ඕනේ බලවත් අදිෂ්ඨානයකින්මයි. ඒ තුළ සකස් වෙනා වූ දිව්‍ය ජීවිතය ආරක්ෂා කරගන්නට ඕනේ දුකෙන්මයි. ඒ වගේම මේ දිව්‍ය ජීවිතය තුළ කෙලස්කිනි නැගෙන නැති විදිහට ජීවත් වෙන්නත් අවශ්‍යයි. ඒ වගේම මේ තුළ මරණ මොහොතේදී පීඩ සංතාපයක් ඇති වුණත් කෙලස් ඇති වුණත් අනිවාර්යයෙන්ම සතර අපායටම වැටෙන්නේ. මේ තමයි පීවන සංකත සංතාප විපරිණාම ස්වභාවයේ දිව්‍ය ජීවිත තුළ. ඊළඟට මෙන්නතේ මනුෂ්‍ය ජීවිතය බ්‍රහ්ම ජීවිත තුළ ජීව ජීවිත තුළ ඒ තත්වයට පත් වෙන්න මහත් වූ කුසල ශක්තියක් අවශ්‍යයි. ධ්‍යාන ශක්තිය අවශ්‍යයි. කාමාවචර කුසල ශක්තියක් මහත් වූ කුසල ශක්තියක් ජීව ජීවිතයකට අවශ්‍යයි. නමුත් මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට පුළුවන් සමහර විට මද පිනකින්. නමුත් මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන සංකත ස්වභාවය අඩු වුණාට, ඒ කියන්නේ කුසල ශක්තිය අවම කුසල ශක්තියකින් දුකී දුප්පත් පැල්පතක නමුත් මනුෂ්‍යයෙක් වශයෙන් ජීවපාල වෙන්න පුළුවන්. නමුත් මේ සංකත ස්වභාවයේ සකස් වෙන ස්වභාවයේ අඩු වුණත් පෙර ජීවිතයේ කරන සාමාන්‍ය කුසලයක් නිසාම මරණ මොහොතේදී සිහිපත් වුණත් මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට පුළුවන් දිව්‍ය බ්‍රහ්ම ජීවිත තරම් දුෂ්කර නැහැ. නමුත් පින්වත් මේ මනුෂ්‍ය ජීවිතයේ තුළ සකස් වීම බොහොම වැඩි. සකස් වීම කියලා සංකත ස්වභාවය කියන්නේ කුමක්ද? මේ මනුෂ්‍ය ජීවිතයේ උපතක් ලැබුව මොහොතේ පටන් ප්‍රතිසංවි විඥානයේ පටන් ඒ සත්වයා මෞකස නව මාසයක් දස මාසයක් අනන්ත දුක් විඳිනට වෙනවා. මෞකස ජීවිතය ආරක්ෂා කර ගන්නට වෙනවා. ඒ වගේම ආහාර පාන නොලැබුණොත් ඒ මනුෂ්‍ය ජීවිතය විනාශ වෙනවා. සීත උෂ්ණ දෙක හරියට නොලැබුණොත් මනුෂ්‍ය ජීවිතය විනාශ වෙනවා. ඒ වගේම පාන වර්ග හරියට පිපාසයට හරියට නොලැබුණොත් මනුෂ්‍ය ජීවිතය විනාශ වෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයේ සංකත ස්වභාවයයි පින්වත්නි. සකස් කරන්න ඕන නිරන්තරයෙන්. එහෙනම් කෑම බීම මැදුම් පැලදුම් ආදී තුලින් මේ හැම දෙයකින්ම මනුෂ්‍ය ජීවිතය සකස් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සකස් කිරීම තුළ අනන්ත දුකක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් වෙනතනි මා වැඩිපුර විස්තර කිරීමට අවශ්‍ය නැහැ. මනුෂ්‍ය ජීවිතය සකස් කිරීම තුළ තියෙන සංකත ස්වභාවය. එහෙනම් ය උත්පත්තියේ පටන් මරණ මොහොත දක්වාම සකස් කරන්නට ඕනේ. කෑම බීම වලින් සකස් කරන්නට ඕනේ. බේතෙන් හේතෙන් සකස් කරන්නට ඕනේ. ගෙවල් දොරවල් වලින් සකස් කරන්නට ඕනේ. ඒ වගේම මෙසුනදුරුවන්ගෙන් සකස් වෙන්නට ඕනේ. ආරක්ෂා වෙන්නට ඕනේ. සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නට ඕනේ. ඒ වගේම ධනෙ විපේීමෙන් ධනෙ විපේීම තුළින් සකස් කරන්න සකස් වෙන්නට ඕනේ. සකස් කරන්නට ඕනේ. ජීවිතයට සැප ලබා ගැනීමට නම් මේ ආදී වශයෙන් අනන්ත සකස් කිරීම සංකත ස්වභාවයක් මේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ මනුෂ්‍ය ජීවිතයේ කුසල් ධර්ම වලින් කුසල දියුණු වීම තුළින් සංකත ස්වභාවයෙන්මයි ආරක්ෂා වෙන්නේ. කර්මයේ තුලින්මයි ආරක්ෂා වෙන්නේ. සංතාප ස්වභාවයේ පින්නතනේ දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට වඩා අනන්තයි. විපරිණාම ස්වභාවයේ දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට වඩා අනන්තයි. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් තුළ පින්නතනේ මොනතරම් සංතාප ස්වභාවයන් තියෙනවද? උත්පත්තියේ පටන් මරණ මොහොත දක්වාම ආහාරයක් අනුභව කිරීමේ පටන් ආහාරය සකස් කිරීම දක්වාම ආහාරය ලබා ගැනීම දක්වාම ඒ සඳහා මිල මුදල් ඉපයීම දක්වාම මොනතරම් සන්තාප ස්වභාවයක් පවතිනවද? මොනතරම් දුක් විඳිනේ කරන්නට වෙනවද? අමුදරුවන් පෝෂණය කිරීම තුළින් මොනතරම් දුකක් විඳින්න වෙනවද? සන්තාපය නිරන්තරයෙන්ම චිත්ත සන්තාන සන්තාප ස්වභාවයෙන්මයි ජීවත් වෙන්නට වෙන්නේ. ධනෙ ඉපයීමත් එහෙමයි. ඉපවු ධනෙ ආරක්ෂා කර ගැනීමටත් එහෙමයි. ඒ ධනෙ වියදම් කිරීමටත් එහෙමයි. ඒ වගේම මේ විය පැහැදන් නිසා ලැබෙන්නා වූ පාඩුව ලාභ නිന്ദා දුක් පීඩා ඉවසීමටත් එහෙමයි. ඒ වගේම බාහිර උපද්‍රව අභ්‍යන්තර උපද්‍රව වාපිච්ඡන් තුන්දෝස ආදී උපද්‍රව ලෙඩ රෝග ආදී වයසක යාම ජරාවට පත්වීම මරණය මේ සියල්ලම සන්තාප ස්වභාවයෙන් යුක්තයි. එනම් විපරිණාම ස්වභාවයක් විතරමයි තියෙනතුනි. උත්පත්තිය ලැබුව මොහොතේ පටන් ප්‍රතිසන්දි විඥාණය සකස් වූ මොහොතේ පටන් මරණ මොහොත දක්වාම මොහොතක් මොහොතක් පාසා විපරිණාම ස්වභාවයෙන් යුක්ත මේ මනුස්ස ජීවිතය නිරන්තරයෙන්ම පීඩන ස්වභාවයෙන් විපරිණාමයේ නිසාමත් පීඩා දෙනවා, සන්තාපයේ නිසාමත් පීඩා දෙනවා,
සංකත ස්වභාවයෙන් නිසාමත් පීඩා වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය දුක්ඛ සත්‍යයට ඇතුළත් කොට දේශනා කරනවා. ඊළඟට පින්නත මේ සතර අපාය මුලින්ම තිරිසන් ලෝකයේ ගත්තොත් තිරිසන් ලෝකයේ සත්වයෙක් ගත්තොත් ඒ සත්වයා හොඳ නරක දෙක තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම කුසල් අකුසල් දන්නේ නැහැ. අකුසලේමයි යෙදෙන්නේ. නිරන්තරයෙන් ආහාර පාන නිසා ලෝභ දේශ මොහ ඇති කර ගන්නවා. ඒ වගේම ජීවිත ආරක්ෂා කර ගැනීම නිසා ලෝභ දේශ මොහ ඇති කර ගන්නවා. ඒ වගේම බුදුර සඳහා ලෝභ දේශ මොහ ඇති කර ගන්නවා. ඒ වගේම නොයෙක් පීඩා නිසා බඩගින්නෙන් මැරෙනවා, පිපාසයෙන් මැරෙනවා, බුදුරට පත් වෙලා මැරෙනවා. නැගිට ගන්න බැරි අවස්ථාවේදී නොයෙක් සත්තු ඇවිල්ලා මා ශරීරා කනවා, පණ පිටින් මාසිරීරා කරනවා, බණ පිටින් ගින්නට අහු වෙනවා, බණ පිටින් වතුරේ ගහගෙන යනවා. මේ ආදී වශයෙන් අනාරක්ෂිත වූ ජීවිතයක් වශයෙන් තිරිසන් ලෝකයේ විශේෂයෙන්ම සන්තාප ස්වභාව, විපරිණාම ස්වභාවය අනන්තයි, අපරිමාණයි. තිරිසන් ලෝකයේ පින්වතුනි සංකත ස්වභාවයෙන් පීඩා දෙන අකුසලෙමයි. කුමන කාරණයක් නිසාද සත්වයා පාපයට බොහොම කැමති? සත්වයා පාපයට කැමති, පාපය මිහිරක් වශයෙන් මේ සත්වයා සිතන්නේ. එහෙනම් පාපයට කැමති, පාපයේ මිහිරක් වශයෙන් සිතන සත්වයාට මේ අකුසලය සිදු කිරීම නිසා තිරිසන් ලෝකයේ තිරිසන් භවය ලැබෙනවා. එහෙනම් මේ මිහිරක් වශයෙන් සිතන සංකත ස්වභාවය නිසාමයි තිරිසන් භවයේ කියන සංතාප විපරිණාම ස්වභාවයන් ලැබෙන්නේ. එහෙනම් මේ සතර අපායෙන් තිරිසන් ලෝකයේ තියෙන අනන්ත දුක් වින්දනය කිරීම තුළ සංතාප නිරන්තරයෙන්ම සංතාපයෙන් නිවන් නිරන්තරයෙන්ම විපරිණාමයෙන්මයි වාසය කරන්නේ. ඒ තුළ සත්වයාට නැවත තිරිසන් ලෝකයේ සත්වයාට දෙහිසියෙන් ගැලවීමක් නැහැ. එනිසා තිරිසන් ලෝකයේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයට ඇතුළත් කොට වදාළා. ඊළඟට පින්නතනි ප්‍රේත ලෝකය. ප්‍රේත ලෝකය කියන්නේ ඕපපාතිකව උත්පත්ති ලබන්නා වූ අකුසල නිර්මිත, අකුසලයෙන් නිර්මාණය වෙන්නා වූ ජීවිතයක්. එනිසා ප්‍රේත භවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ප්‍රේතයන් ජීවත් වෙන ආකාරය, ප්‍රේත වස්තු ප්‍රකරණයේ ලක්ෂණ සංයුක්ත ආදී වශයෙන් දේශනා කොට වදාළනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේත ස්වභාවය, ප්‍රේතයන්ගේ අප්‍රසන්න ස්වභාවය, අනන්ත අපරිමාණ දුක් විඳින ස්වභාවය, කල්ප ගණන් දුක් විඳින ස්වභාවය, කටවල් කුණු වෙලා, ශරීර කුණු වෙලා, ලේයෝජා භයින අසුචි අනුභව කරන, සෙම්සතු අනුභව කරන, කාලාන්තරයක් කල්ප ගණනක් තිස්සේ ගල් කණු වගේ ජීවත් වෙන, ඒ වගේම කාලාන්තරයක් ගල් කල්ප ගණනක් තිස්සේ මඩේ එරී ජීවත් වෙන, කිසිම දවසක කිසිම වෙලාවක ආහාරයක් දකින්නවත් නැතුව ජීවත් වෙන, නිරන්තරයෙන්ම ප්‍රේත කපුටන්, ඒ වගේම ප්‍රේත නිරිස ප්‍රේත සත්වයන් විසින් ඇඟමස් කඩා කරන ප්‍රේත ආදී වශයෙන් අනන්ත දුක්ඛ ස්කන්ධයන් වින්දනය කරන ප්‍රේතයන්, භික්ෂු ප්‍රේතයන්, භික්ෂුණී ප්‍රේතයන්, උපාසක උපාසිකා ප්‍රේතයන්, සාමණේර සාමණේරී ප්‍රේතයන් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රේත ජීවිත අනන්ත අපරිමාණව දේශනා කොට වදාරනවා. එනම් මේ ප්‍රේත ජීවිත ලබන්නේ මිහිරි අකුසලයේ තුලින්මයි. ඒ තුල සංතත ස්වභාවයමයි, පීඩා ගෙනදෙනව සංතාප ස්වභාවයමයි, විපරිණාම ස්වභාවයමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රේත ජීවිතය දුක්ඛ සත්‍යය වශයෙන් දේශනා කොට වදාළා. ඒ වගේම පින්වත්නි අසුර ජීවිත, අසුර කියලා සඳහන් කරන්නේ සතර අපායන් එකක්. අසුර වර්ග රාශියක් කිහිපයක් තිබෙනවා. එනේ සමහර අසුරයන් ඉන්නවා පින්වත්නි යොදුන් ගණන් උස ශරීර, නමුත් කට තියෙන්නේ ඉසේ තමයි, කට පිහිටා තියෙන ඉනි කටු සිදුරක් හා සමාන මුඩයක් තියෙන්නේ. කවදාවත් ආහාරයක් නැහැ අසුර අපාය තුල. මේ ආදී වශයෙන් අනන්ත දුකක් විඳින අසුර ලෝක ගැන සන්තාප විපරිණාම සංකත ස්වභාවයෙන් පීඩා ගෙනදෙන බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනවා. ඊළඟ පින්නතුනි නිරය. නිරය පින්නතුනි 138ක් නිරයන් මේ සත්වල තුළ පවතින බව සර්වඥයන් වහන්සේ දේශනා කරනවා. ප්‍රධාන නිරයන් 8යි. සංජීව කාල සූත්‍ර, සංඝාත රෞරව, මහා රෞරව, තාප ප්‍රතාප අවීච කියන මේ අටමහ නිරය තුළ එක නිරයක පින්නතුනි 16 16 බැගින් අනු නිරයන් වසුපත් නිරයන් තිබෙනවා. සියල්ල 136ක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ලෝහදිය ගිල්වීම, ලෝහකුලි ගිල්වීම, ඒ වගේම කටු ඉඟුල, වේතරණී නදිය ආදී වශයෙන් අනන්ත අපරිමාණ යමපල්ලන් විසින් දුක් ගැන දෙන නිරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ නිරයේ තියෙන දුක් දවසක් වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මහනුවර
ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරයේ දුක් අනන්තයි අපරිමාණයි. ස්වාමීන් උපමාවක්. මහණෙනි ධර්ම සොරේ රාජ අපරාධකාරී රජුරු ඉදිරියට ගෙන්නවා. ගෙනලා රාජපුරුෂයෝ කියනවා දේවයන් වහන්සේ මේ දරුණු සොරේ අපරාධකාරී මොහොත දඬුවම් නියම කරන්න. ඒ අවස්ථාවේදී මහරජුරු ප්‍රකාශ කරනවා මේ සොරාට උදේට යහුල් පහර 100ක් අණින්න. ඒ විදිහට අණිනවා. ඒ අවස්ථාවේ රාජපුරුෂයෝ මතක් කරනවා ස්වාමීනි දේවයන් වහන්සේ තවත් මේ මිනිසයාට පණ දෙනවා. එහෙනම් තාමන්නත් යහුල් පහරවල් 100ක් අණින්න. ඒත් පණ දෙනවා. එහෙනම් සන්ධ්‍යා භාගයේ යහුල් පහරවල් 100ක් අණින්න. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනෝ මහණෙනි යහුල් පහර 300ක් ඇණීම නිසා මේ මිනිසයාට මොනතරම් දුකක් දැනෙනවද මිනිසයාට? ස්වාමීනි එක යහුල් පාරක් ගැනීම කියන අනන්ත දුකක් දැනෙනවා. එහෙනම් එක යහුල් පාරක් ගැනීමේදී අනන්ත දුකක් දැනෙනවා නම් යහුල් පාරවල් 300ක් ගැනීමේදී කොතරම් දුකක් දැනෙනව ඇතිද? මහණෙනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයේ කුඩා ගල් කැටයක් අරගෙන ප්‍රකාශ කරනවා දේශනා කරනවා මහණෙනි මේ ගල් කැටයේ කුඩා හිමාල පර්වත රාජයාගේ කුඩා. ස්වාමීනි මේ ගල් කැටය හිමාල පර්වත රාජයාගෙන් හිමාල පර්වත රාජයා මේ ගල් කැටයෙන් ලක්ෂයෙන් පංගුවක් කෝටියෙන් ප්‍රකෝටියෙන් අසංකේය අප්‍රමේය ගණනකින් පංගුවක්වත් ගැලපෙන්නේ නැහැ වටින්නේ නැහැ. අන්න ඒ වගේ මහණෙනි නිරයේ තියනා වූ දුක් අනන්තයි අපරිමාණයි. අර යවුල් 300කින් විදුන් ලබන මිනිසයා යම් දුකක් විඳිනවා නම් ඒ දුකට වඩා දසදහස ලක්ෂ කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමේය ප්‍රමාණයක් නිරේ දුක් සහගතයි කියලා තථාගතයන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා. එහෙනම් මේ උපමාව තුළ පින්වත්නි අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අනන්ත සංතාප දුකක් විපරිණාම දුකක් මේ නිරේ තුළ පවතිනවා. ඒ නිසා මේ නිරයත් ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය බව දේශනා කොට වදාළා. එහෙනම් තථාගතයන් වහන්සේ සතර අපායම දුක්ඛ සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍යයට අතුලත් කොට වදාළා. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ දුක්ඛ සත්‍ය වශයෙන් දේශනා කොට වදාළා අතුලත් කොට වදාළා. එහෙනම් කින්වත්නි මෙන්න මේ කියන භවත්‍රයම කාම රූප අරූප වශයෙන්ද අවීචේ පටන් භවග්‍රේ දක්වාම මේ සියලුම සත්ව ප්‍රජාව දුක්ඛ සත්‍යයට ප්‍රදාගතයන් මහන්සි ඇතුළත් කොටවදාලා. ඊළඟට පින්වතුනි මේ පින්වතුලා ගන්නවා බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස අප්පිය සංපයෝග පිය විප්පයෝග ඉච්ඡා විකාරක පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා වශයෙන් දේශනා කොට වදාරනවා දුක් 12ක් විශේෂයෙන්ම. එනම් ජාති දුක ඉපදීම පින්වත්නි දුකක් හැටියට සරුවඥන් වහන්සේ දේශනා කොට වදාරනවා. එනම් මේ ඉපදීම පින්වත්නි ඉපදෙන ඉපදීම කියන්නේ කාරණීය දුකක් නෙවෙයි. ඉපදීම නිසා සකස් වෙනා වූ අනන්ත දුකයි ඉපදීම ජාති දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් පින්වත්නි මේ ජාති දුක බුදුරජාණන් වහන්සේ මෞපුසේ දරුවේ එහෙම නැත්නම් විඥානයක් දැසගත්ත පිළිසිඳගත් මොහොතේ පටන් මෞපුසෙන් විහිදෙන මොහොත දක්වාම ලෝකාන්තරික නරක වගේ අසුචියෙන් මුත්‍රයෙන් ඒ වගේම පිළිකුලෙන් යුක්ත මෞපුසත් තුළ ගුලි වී වාසය කරන්නා වූ ඒ අනන්ත දුක බුදුරජාණන් වහන්සේ ජාති දුක එහෙම නැත්නම් ඒ ජාතිය සඳහා සූදානම් වෙන දුක හැටියට දේශනා කොට වදාළා. ඒ වගේම මෞපුසෙන් මිදෙන කොට ඇතිවෙනා වූ දුක, ඒ වගේම මෞපුසෙන් ජීවත් වෙන කොට ඇතිවෙනා වූ දුක, ඒ වගේම මෞපුසෙන් බිහිුණායින් අනතුරුව ඒ දරුවාට තමාට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න නොහැකිව නැගිටින්න නොහැකිව අනන්ත දුකක් මනුස්ස ජීවිතය තුළ විඳිනවා. තමන්ගේ ආත්ම උපක්‍රම දුක තමන්ගේ ජීවිතය තුවාල නිසා නොයෙක් දේවල් නිසා සිය දිවින සාගැනීම නිසා දුක් පීඩා නිසා දුක් විඳිනවා, අනුන් නිසා දුක් විඳිනවා, දුක් ඇති වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ප්‍රියංගයෙන් වෙන්වීම නිසා ප්‍රියන් සමග එක්වීම නිසා කායික දුක නිසා මානසික දුක්නස නිසා මේ වගේ අනන්ත දුකකට මනුෂ්‍ය කියන සත්වයා පත් වෙනවා. ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක මේ ආදී වශයෙන් පින්වත්නි
සුළු දෙයක් නමුත් අපේ ජීවිතයෙන් අපි අතහරින්න එහෙම නැත්නම් සුළු දෙයක් නමුත් අපේ අපිට නැති වෙනවා නම් අපි මොනතරම් දුකක් පත්වෙ දුකට පත්වෙනවද මේ ආරක්ෂා කරගන්නා වූ ශරීරයේ නැතිවීම නිසා මේ ආරක්ෂා කරගන්නා වූ ශරීරයේ ලෙඩවීම නිසා මේ ආරක්ෂා කරගන්නා වූ ශරීරය වයසට යාම නිසා මොනතරම් දුකක් ඇති වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ දුක් ලයිස්තුවෙන්ම දේශනා කරවදාරනවා. එහෙනම් මේ දුක් ඇති වෙන ස්වභාවය දුක සකස් වෙන ස්වභාවය පංච උපාදාන ස්කන්ධේ නිසාම බව සරුවඥන් වහන්සේ අවසන් වරට දේශනා කරනවා. ඒ අවසන් වරට දේශනා කළ බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක ඊළඟ දැන් දුක්ඛ සත්‍යයේ දීලන සංගත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. එනිසාය දුක්ඛ සත්‍යය නැවත නැවත සත්‍යයා නැවත නැවත දුකට පමුණවන්නේ කවුරුද කියලා සත්‍යයා නැවත නැවත දුකට පමුණවන හේතුව කුමක්ද කියලා ඊළඟට දේශනාකට වදාරනවා ධම්මචක්කප්පවත්තනාදී සූත්‍ර දේශනාවල. පින්වත්නි සත්‍යයා මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැවත 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 දුක් පීඩා ගෙනදෙනවා විදි විදි යනවා. නමුත් විදි විදි ගියක් වෙනතුරු නැවත නැවත සකස් වෙනවා. රූපයේ විනුණක් නැවත සකස් වෙනවා විදීම් විදීම් එවැගේම සංඥා සංස්කාර විඥාන විනුණක් නැවත නැවත සකස් වෙනවා. එහෙනම් මේ සකස් වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. එක හේතුවක් නෙවෙයි. හේතු රාශියක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නමුත් මේ හේතු රාශිය එක හේතුවක් මුල් කරගෙනයි පවතින්නේ. ඒක හේතුක කිසිම දෙයක් වෙනතුනි මේ ලෝක තුළ විශ්වය තුළ නැහැ. හේතු රාශියක එකතුවකින් මේ සියල්ල බල සකස් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දුක නැවත 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 සකස් වීමට හේතුව කුමක්ද? තෘෂ්ණාව හැටියට පෙන්වා වදාළා. එහෙනම් පින්නතුනි දුක සකස් වීමට හේතුව තෘෂ්ණාව නම් මේ තෘෂ්ණාව සමග බැඳගෙන ඉන්නවා විඥාණය. මේ තෘෂ්ණාව සමග බැඳීම ඇති කරගෙන තියෙනවා කර්මය. මෙන්න මේ කියන තෘෂ්ණා කර්ම විඥාන කියන මේ කාරණා තුන නිසාමයි සත්වයා නැවත 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 මේ පංචස්කන්ධය සකස් කරගන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය ඒ යම් යම් භවවලදී විනාශ වෙලා ගියත් පින්වත්නි නැවත මේ විඥාණය සමග කර්මයේ සමග තෘෂ්ණාව බැඳී පවතින නිසා නැවත භවයේ සත්වයාගේ සකස් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නැවත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක සතර අපාය මෙන්න මේ කියන ලෝකයන්ගේ සත්ව ප්‍රජා වශයෙන් සත්ව පංච උපාදාන ස්කන්ධ සකස් කරන්නේ ප්‍රධාන වශයෙන් මේ තෘෂ්ණාවයි. එය දුක්ඛ සත්‍ය නැත්නම් දුක සකස් වීමේ මූලික හේතුව බව දේශනා කොට වදාළා. අප්‍රධාන හේතු තව රාශියක් තියෙනවා පින්වත්නි. නමුත් අප්‍රධාන හේතු කොච්චර තිබුණත් මූලික හේතුව නැති වුණත් අප්‍රධාන හේතු සියල්ල නැති වෙලා යනවා. මූලික හේතුව තියෙන තාක්කල් අප්‍රධාන හේතුත් සමග බැඳීමෙන් යුක්තව මේ පංච උපාදාන ස්කන්ධය නැවත නැවත සකස් කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පතමංච වික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණනි දුක්ඛ සමුදයාවේ සත්‍ය කියන්නේ කුමක්ද? යායන් තණ්හා යම් තණ්හාවක් තියෙනවනම් ඒ තණ්හාවේ ස්වභාව තුනක් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. පොණව භවිකා පුනර්භව සකස් කරලා දෙනවා. නන්දි රාග සහගත ඇලීම් සකස් කරලා දෙනවා. తాත්‍ර తాත්‍රාවි නන්දිනී ඒ ඒ තම සතුටින් පිළිගන්නවා. මේ තමයි තෘෂ්ණාවේ ස්වභාව තුන. පොණව භවිකා පුනර්භවයේ සකස් කරනවා. ඒ වගේම නන්දි රාග සහගත ඇලීම් සහගත ස්වභාවයෙන් යුක්තවයි සකස් වෙන්නේ. తాත්‍ර తాත්‍රාවි නන්දිනී දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ මේ සෑම මේ විශ්වයේ යම් සත්ත්ව ප්‍රජාවක් වාසය කරන යම් තැනක් වෙනවනම් ඒ ඒ තැන ඇලීම් සකස් කරලා ඒ ඒ තැන සතුටින් පිළිගන්නවා. කොමද්ද සේයදී නම් කාම තණ්හා රූප වේදනා සංඥා සංඛාර විඥාන සකස් කරන්නේ මේ තෘෂ්ණාවයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට තියෙන ඇලීම කාමතණ්හාවයි. භව තණ්හා විභව තණ්හා තණ්හා වර්ග තුනක් තථාගතයන් වහන්සේ මෙතනදී දේශනා කළා. එහෙනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා වර්ග තුන අපි විස්තර කරගන්න ඕනේ. ඉදාමුච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං.
මහණෙනි මේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා සඳහන් කරන්නේ. කාම තණ්හාව කියලා සඳහන් කරන කාරණේ මේ කවුරුත් දන්නවා. එහෙනම් පිනතනි බ්‍රහ්ම ලෝකයේ පුතඥන බ්‍රහ්මයන්ට කාම තණ්හාව తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. බ්‍රහ්ම ලෝකේ කාමේ නැහැ. කාම තණ්හාව යටපත් කරලා තියෙනවා. ඒ වගේම අනාගාමි බ්‍රහ්ම රාජයෝ සුද්ධාවාසයේ කාම තණ්හාව ප්‍රහීණ කරලා තියෙනවා. එහෙනම් සතර අපායේ ඉන්න, පටික්කමක ඉන්න, එහෙම නැත්නම් කුණුවලක ඉන්න පණුවෙක් තමන්ගේ ජීවිතයට කැමති, ඒ කියන්නේ සතර අපායේ කාම තණ්හාවෙන් යුක්තයි. නිරේ ඉන්න නිසසතා කාම තණ්හාවෙන් යුක්තයි වෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දුකක් තමයි. නමුත් ඒ සත්වයා කවදාවත් මැරෙන්න කැමති නැහැ. ඒ සත්වයා දුකෙන් ලෝකීය වැටිලා මැරෙනකොට කෑ ගහලා මැරෙන්නේ නැවත උපදිනවා. ඒ කය ගන්න මැරෙන්නේ කොමත් නිසාද? මරණයට අකමැති නිසා. එහෙනම් ඒ කාම තණ්හාවමයි. එහෙනම් ඒ කාම තණ්හාව නිසා, කාමච්ඡන්දේ නිසා දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකේ සතර අපායේ සත්‍ය උපද්දවන ශක්තිය තෘෂ්ණාව පුනර්භවයේ සකස් කරනවා. ඒ වගේම ඇල්ම සකස් කර ගන්නවා, ඇල්ම සකස් වෙනවා. ඒ තැන්වල බ්‍රහ්ම ලෝකේ හැර ඒ තැන්වල සකස් වෙන්නේ මේ කාම තණ්හාව නිසා. ඊළඟට පින්නතනි භවතණ්හා, බුදුරජාණන් වහන්සේ භවතණ්හාව දේශනා කරනවා. ඒ භවතණ්හාව ධර්මයේ විස්තර කරන කොටස් තුනකට පින්වත්නි. ඒ පළවෙනි කාරණේ තමයි සාස්වත දෘෂ්ටිය. දෙවෙනි කාරණේ තමයි රූපාරූප රාගය, එහෙම නැත්නම් රූපාරූප තෘෂ්ණාව. තුන්වෙනි කාරණේ තමයි ධ්‍යාන නිකාන්තිය, එහෙම නැත්නම් ධ්‍යානයේ තියෙන අරුම. මේ තමයි භවතණ්හා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව විස්තර කරන්නේ. එහෙනම් භව තණ්හා, විභව තණ්හා කියන කාරණා දෙක අපි පැහැදිලිව විස්තර කරගන්න යුතු වෙනවා. එහෙනම් භව කාම තණ්හාව දැන් ගන්නවා. එහෙනම් නිරිසතාගේ පටන් තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ කියන මේ සියලු කාම භූමිය තුල කාමේ තණ්හා, කාම තණ්හා කැමැත්තක් ඇති වෙනවා නම් මේ කාම තණ්හාවයි. ඒ කැමැත්ත ඇති වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා. ඉදිරියේදී ඒක දෙකේ ඒ කාරණා දෙකේ විස්තර වෙනවා. එහෙනම් මේ කාම තණ්හාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා, එහෙනම් කාමය මායාවේ පාසයයි, එහෙම නැත්නම් මායාවේ උගලයි, එහෙමනම් කාමයේ කියන කාරණිය කැමැත්ත කියන කාරණිය අනුව සකස් වෙන්නේ. එහෙනම් මේ කාමයේ කැමැත්ත තෘෂ්ණා සහගතයි. කාමයේ කැමැත්ත නිසා පුනර්භවය සකස් කරනවා කාම ලෝකේ. පුනර්භවය සකස් කරනවා කාම ලෝකයේ. ඒ කාම ලෝකයේ තියෙන අසකන නාසය දිව ශරීරයේ හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නීති විලි වලට අලවනවා. ඒ තමයි නන්දි රාග සාගතා තත්ත්‍ර තත්රාදි නන්දිනි. ඒ කාම ලෝකයට ඒ තන අලවනවා, ඒ තන ඇලීම ඇති කර ගන්නවා, ඒ තන සතුටින් පිළිගන්නවා. සාස්වත දෘෂ්ටිය කියන්නේ පිළිතුනි භවතණ්හාවේ, භවතණ්හාව ඇති වෙන්නේ සාස්වත දෘෂ්ටිය නිසා. සත්‍යයා තේරුම් ගන්න බොහෝ දෙනා තේරුම් ගන්න ඉන්නේ පින්නතුනි, නැවත 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 උත්පත්තිය ලබා ගන්නා වූ ආත්ම භාවයක් තියෙනවා කියන කාරණා. නැවත නැවත උත්පත්තිය ලබා ගන්නා වූ ආත්ම භාවයක් තියෙනවා. එහෙනම් මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට, ඒ ආත්මයෙන් ඊළඟ ආත්මයට මේ මාත්මයන් ගමන් කරනවා කියන සංඥාව දෘෂ්ටිය සාස්වත දෘෂ්ටිය. දිගින් දිගට පවත්න ආත්මයක් තියෙනවා කියන විශ්වාසය. ඒ දිනතුනි බොහෝ මිනිස්සු මේ විශ්වාසය ඇති කරගන්නේ බෞද්ධයෝත් ඇති කරගෙන තියෙනවා, බෞද්ධ නොවන අයත් ඇති කරගෙන තියෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන මේ භව ප්‍රතිසම්පි, ත්‍ුති ප්‍රතිසම්පි කියන කාරණය තේරුම් ගන්න අපහසු, තේරුම් ගන්න අවබෝධ කරගන්න අදක්ෂ යමෙක් වෙනවා නම් අන්න ඔහු මේ සරල ආත්ම භාවයක් යනවා කියන සරල දෘෂ්ටියට නිකම්ම වැටෙනවා. ඒක තමයි ස්වභාවය. එනම් තේරුම් ගන්න අපහසුයි කියන්නේ කොමද්ද නුවණ නැහැ කියන කාරණේයි, නුවණ අඩුයි කියන කාරණේයි, නුවණ මදි කියන කාරණේයි. එනිසා ඕනම කෙනෙකුට පහසුවෙන්, ලේසියෙන් විග්‍රහ කරන්න, විස්තර කරන්න පුළුවන් ලබන ආත්මය, ඊළඟ ආත්මය, මේ මාත්මයේ මාත්මයේ දෘෂ්ටි රෝධයක් ගමන් කරනවා කියන දෘෂ්ටිය ඇතිකෙනා ආත්මභාවයෙන් ආත්මභාවයට සබවත්ව ජීවත් වෙන කුසල ධර්ම දිනු කරනවා, සබවත්ව ජීවත් වෙන්න කුසලයේ යන ධන්න කෙනා කුසල දිනු කරනවා, සකවත් ජීවත් වෙන කුසලයේ යන ධන්නති කෙනා අකුසල දිනු කරනවා. එහෙනම් කිනදුනි තණ්හාව සකස් වෙන්නේ මේ සාස්වත දෘෂ්ටිය අනුව.
එනම් මේ තණ්හාව සකස් වෙන්නේ මේ ශාස්ත්‍රක දෘෂ්ටි අනුව ඒ ශාස්ත්‍රක නැවත නැවත ස්ථීර ආත්මභාවයක් තුළ මේ හොඳ දේ කිරීම තුළින් සැප ලැබෙනවා එහෙම නැත්නම් නරක දේ කිරීම තුළින් සැප ලැබෙනවා කියන දෘෂ්ටි අනුවයි කෘෂ්ණාව සකස් වෙන්නේ ඒන බුදුරජාන් වහන්සේ භව තණ්හාව හැටියට දේශනා කරලා ඊළඟට පින්වතුනි නැවත ධර්මයේ සඳහන් වෙනවා රූප රාග අරූප රාග වශයෙන් භව තණ්හාව සකස් වෙනවා මුලින් සඳහන් කළා පෘථග්ජන බ්‍රහ්මයන්ට පින්වතුනි කාම තණ්හාව යටපත් කළා එහෙනම් කාම තණ්හාව යටපත් කළා තියෙන්නේ එහෙනම් පුත බ්‍රහ්මලෝකේ පෘථග්ජන බ්‍රහ්මයන් පින්වතුනි කාම තණ්හාව යටපත් කරලායි කාමච්ඡන්ද ව්‍යාපාද දීනමින්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම යටපත් කරලායි ඒ බ්‍රහ්මයෝ ධ්‍යාන භාවනා ධ්‍යාන සුවයෙන් වාසය කරන්නේ. එහෙනම් මේ බ්‍රහ්මයන්ට තියෙන කාම තණ්හාව නෙමෙයි කොහොමද භව තණ්හාව. ඒ බ්‍රහ්මයේ ජීවිතේ නැවත නැවත පවත්වා ගැනීමේ තණ්හාව. ඒ බ්‍රහ්ම ජීවිතේ නැත්තම් රූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ජීවිත නැවත නැවත ඉදිරියට පවත්වා ගැනීමේ ධ්‍යාන සැපයෙන් යුක්ත පවත්වා ගැනීමේ තණ්හාව භව තණ්හාවයි. ඒ වගේම අරූප අරූප රාග අරූප ලෝකේ වාසය කරන බ්‍රහ්මයෝ ඒ අරූප තණ්හා විඥාණය තුලින් ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන ප්‍රකටයි විඥාණය තුලින් විදීම් සැප විදීම් සැප වේදනා සකස් කරගෙන ඒ තුල මේ අරූප භවයේ ස්ථීරයි කියන රුෂ්ණාවෙන් යුක්තව භව රාගයෙන් යුක්තව අභිව අරූප රාගයෙන් යුක්තව වාසය කරනවා ඒ තමයි පිළිතුරු භව තණ්හාව එහෙනම් කාම තණ්හාව බ්‍රහ්මයන්ට යටපත් වෙනවා රූපාවචර අරූපාවචර ප්‍රේමයෙන් එහෙනම් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් පුතඥන බ්‍රහ්මයන් දෙන්නේ භව රාගයයි ඒ වගේම රූප රාග අරූප රාග කියන භව තණ්හාවයි ඊළඟට අපි විස්තර කළා කලින් පිටුනේ සුද්ධාවාසය සුද්ධාවාසයේ අනාගාමී බ්‍රහ්මයන් වාසය කරන අරහන්ත බ්‍රහ්මයන් වාසය කරනවා අරහන්ත බ්‍රහ්මයන් ගැන මෙතන කතාවක් නැහැ සියලු තණ්හා ප්‍රහීණ කළා සිටින නිසා ඒ වගේම අනාගාමී බ්‍රහ්මයන්ට තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සංයෝජන ධර්ම පහ. එහෙනම් අනාගාමී බ්‍රහ්මයාට තියෙනවා පින්නතුනි සියුම් වශයෙන්, තාමසියුම් වශයෙන් රූප රාගය. අරූපාවචර ලෝකේ අනාගාමී බ්‍රහ්මයේ සිටිනවා නම් අරූප රාගය තියෙනවා. එහෙනම් භව තෘෂ්ණාව භව තණ්හාව තිබෙනවා. එහෙනම් භව තණ්හාව සූක්ෂම වශයෙන් තියෙනවා කාම රාගයේ සදාටම ප්‍රහීනයි. එහෙනම් කාම රාගයේ සදාටම ප්‍රහීන අනාගාමී බ්‍රහ්ම රාජාට රූප රාගෙ එහෙම නැත්නම් භව තණ්හාව ඒකාන්තයෙන් තිබෙනවා සිව් වශයෙන් එහෙනම් මනුලව අනාගාමී ආර්ය ශ්‍රාවකේ ශ්‍රාවිකාවක් වාසය කරනවා නම් ඒ අනාගාමී ආර්ය ශ්‍රාවක ශ්‍රාවකයා ශ්‍රාවිකාව තුළ භව තණ්හාව තිබෙනවා සිව් වශයෙන් කොමන කාරණයක් නිසා අනිවාර්යයෙන්ම සුද්ධාවාසයේ මරණ මොහොතේ අරිහත්ත්වයට පත් නොවුනොත් එහෙම නැත්නම් මේ ජීවිතයේ අරිහත්ත්වයට පත් නොවුනොත් අනිවාර්යයෙන් සුද්ධාවාසයේ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා එය භව තණ්හාවයි ඉතාමත් සියුම් වශයෙන්. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා ධ්‍යාන නිකාන් කියලා භව තණ්හාව. ඒ කියන්නේ ධ්‍යාන වැඩන්නේ භව තෘෂ්ණාවෙන් යුක්තයි. එහෙනම් ධ්‍යාන වඩන්නේ පින්නතුනි කාම තෘෂ්ණාවෙන් නෙමෙයි ධ්‍යාන වඩලා දිව්‍ය ලෝකයේ නෙමෙයි බලාපොරොත්තු බ්‍රහ්ම ලෝකයේ. එහෙනම් භව තෘෂ්ණාවෙන් යුක්තයි. එහෙනම් පින්නතුනි නැවත නැවත ආත්ම භාවය කියන සංඥාව කියන ශාස්ත්‍රක දෘෂ්ටිය භවතන් ශාස්ත්‍රක දෘෂ්ටිය නිසා භවතන්ව සකස් වෙනවා ඒ වගේම නැවත නැවත රූප රාග අරූප රාග තණ්හාව සකස් වෙනවා අනාගාමී ආරයන් වහන්සේලාට දෘෂ්ටි නැහැ රූප රාග අරූප රාග සකස් වෙනවා ධ්‍යානයේ තියෙන කැමැත්ත නිසා පුතඥායක විශේෂයෙන්ම මේ භවතන්ව එහෙම නැත්නම් ධ්‍යාන භාවනා වඩන අරිහත් ඵලයටපත් නොවුණු සෝවාන් සකදාගාමි අනාගාමි ආරයන් වහන්සේලාට පවා මේ ධ්‍යාන නිකාන්තිනක් භව තණ්හාව තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කියන භව තණ්හාව බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවේ ප්‍රභේදයක් හැටියට දේශනා කරලා. ඊළඟට විභව තණ්හා. විභව තණ්හාව කියන්නේ පිටතනේ විභව දෘෂ්ටිය. විභව දෘෂ්ටිය කියන්නේ කොහොමද මරණයෙන් පසු සියල්ල අවසానයි. ඒක පින්වතුනි සාහසත දෘෂ්ටියට වඩා භයානකයි. සාහසත දෘෂ්ටියේ යුක්ත කෙනා සමහර බොහෝ දෙනා හැමෝම නෙමෙයි බොහෝ දෙනා කුසල් කරනවා ඊළඟ ආත්ම භාවය දිගින් දිගට තියෙන සංසාර භවයේ සංසාර ආත්ම භාව සුඛිත මුදිත කරගන්න. නමුත් පින්වතුනි සාහසත දෘෂ්ටිය එහෙම වුණාට උච්ඡේද දෘෂ්ටියේ යුක්ත කෙනා මරණයෙන් පස්සේ සියල්ල අවසానයි
කැමති විදියට කාර බීල ඇඳලා පැළඳලා සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කියලා වැඩිපුරම සිද්ධ කරන්නේ අකුසල. එහෙනම් ඒ තැනත් උච්චේ දුක්ඛේ යුක්ත තැනත් අනිවාර්යෙන්ම සතර අපායටමයි වෙන්නේ. එහෙනම් ඒ උච්චේ දුක්ඛේ යුක්තව පුද්ගලයාගේ තෘෂ්ණා විභව තණ්හා වැටියට සරුවඥාන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කිනතුනි කාම රූප අරූප වශයෙන් භවත්‍රයේම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කාරණා සකස් වෙන ආකාරයේ සරුවඥාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට කිනතුනි මේ තණ්හා ඇති වෙන්නේ කොහෙද? චක්කුම් ලෝකයේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිස. රූපං ලෝකේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කොහෙද මේ තණ්හාව සකස් වෙන්නේ? කොහෙද මේ තණ්හාව වාසය කරන්නේ? චක්කු ලෝකේ පිය රූපං සාද රූපං. ඇස කියන්නේ පිය රූපයක්, ඇස කියන්නේ පින්නතුනේ නිහිරි දෙයක්. එහෙනම් මෙතන අපි විස්තර කරගන්න ඕනේ ඇස කියන්නේ විපස්සනා, එහෙම නැත්නම් විපස්සනා වඩන කොට නැත්නම් අභිධර්මයේ සතර දේශනාවේ සකස් වෙන්නා වූ සඳහන් කරන්නා වූ චක්කු ප්‍රසාදේවත් පෙනීමේ ශක්තිය නෙවෙයි මෙතන ඇස කියන්නේ. අභිධර්මයේ වුණ විපස්සනා විපස්සනා පරිච්ඡේද ආදී වශයෙන් මේ විපස්සනාව දේශනා කරන තැනදී වුණ බුදුරජාණන් වහන්සේ කක්කුම් කියලා දේශනා කරන ඇසේ පෙනීමේ ස්වභාවය, මේ කළු ඉන්ද්‍රියාව මැද උකුණු හිසක් හා සමාන පෙනෙන ස්වභාවය, කන තුල ඊටවත් සිවුම් ඇසෙන ස්වභාවය, නාසය තුල දැනෙන ස්වභාවය, දිව අග රස දැනෙන ස්වභාවය, ස්පර්ශයේ දැනෙන ස්වභාවයයි චක්කු සෝත ගාන දිවවා කාය කියලා බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරනවා. නමුත් මෙතන දේශනා කරන්නේ ඇස කියන මේ සම්පූර්ණ ඇස පිළිබඳවයි. චක්කුම් චක්කුම් ලෝකයේ පිය රූපක්, මේක හැම දිනාටම පිය රූපයක්, හැම දිනාටම මිහිරි රූපයක්. මොකද කාරණේ පින්වතුනි, අන්ධ මිනිස්සුන්ට ඇස් දෙක තියෙනවා. නමුත් ඒ අන්ධ මිනිස්සුන්ට ඇස් දෙක තිබුණාට ඇස් දෙක පේන්නේ නැහැ. එහෙනම් මේ අන්ධ මිනිස්සුන්ට චක්කු ප්‍රසාදය නැහැ. නමුත් ඒ අන්ධ මිනිස්සුන්ට තමන්ගේ ඇස ගැන ප්‍රියභාවයක් තියෙනවා. ඇස නොපෙනුනත් ඇස ගැන ප්‍රියභාවයක් තියෙනවා. සමාජයේ හිත නිකන් හිතන්න පෙන්වා තියෙන ඇස නලලේ පිටියම කවදාවත් ප්‍රියභාවයක් නැහැ. එහෙනම් ඇස ඇසට රූප දැකීමේ කැමැත්ත නිසා පින්නතුනි ඔබ අප සෑම දිනකට භවත්තේ සියලු සත්‍යයන්ට ඇස පහළ වුනේ. ශබ්ද ඇසීමේ කැමැත්ත නිසායි, කෘෂ්ණාව නිසායි කන පහළ වුනේ. එවැගේම සුගන්ධ දැනගැනීමේ කැමැත්ත නිසායි නාසය පහළ වුනේ. රස දැනගැනීමේ කැමැත්ත නිසායි දිව පහළ වුනේ. ස්පර්ශය දැනගැනීමේ කැමැත්ත, ස්පර්ශය විඳීමේ කැමැත්ත නිසායි ශරීරයේ පහළ වුනේ. ඒ වගේම සිතිවිලි වින්දනය කිරීමේ කැමැත්ත නිසායි මනස විඥානයේ සකස් වුනේ. එහෙනම් මේ සියල්ල සකස් වුනේ තෘෂ්ණාව නිසා. එහෙනම් චක්කු ප්‍රසාදේ නමේ පින්නතුනි ඇස පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මෙතන චක්කුම් ලෝකයේ පිය රූපං සාද රූපං. ඇස කියන්නේ ප්‍රිය, ප්‍රියමනාප දෙයක්, මිහිරි දෙයක්. එහෙනම් මේ ඇස නිසා තෘෂ්ණාව සකස් වෙනවා. මේ ඇස ලස්සනයි, මේ ඇස හොඳයි, මේ ඇස ඇස අවලක්ෂණ නම් පින්නතුනි ඒ අවලක්ෂණෝ මනුෂ්‍යයාට ඒ ඇස තමන්ගේ කියන තෘෂ්ණාව ඇති වෙනවා. අවදාවත් අවලක්ෂණයි කියලා ඇහ ගලවලා දාන්න කිසිම කෙනෙක් ලෝකෙ කැමති නැහැ. එහෙනම් මේ ඇස නිසා තෘෂ්ණාව, කන නිසා තෘෂ්ණාව සකස් වෙනවා, නාසය නිසා තෘෂ්ණාව සකස් වෙනවා, දිව නිසා තෘෂ්ණාව සකස් වෙනවා, කය නිසා තෘෂ්ණාව සකස් වෙනවා. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ නිසා තෘෂ්ණාව වාසය කරනවා මනෝ නැත්තම් විඥානය තුළ. එහෙනම් අපි ඇස ලස්සනයි, කන ලස්සනයි, නාසය ලස්සනයි, දිව ලස්සනයි, ශරීරය ලස්සනයි කියලා මෙන්න මේ මිහිරි ස්වභාවය ගන්නා තාක්කල් තෘෂ්ණාව සකස් වෙනවා, තෘෂ්ණාව වාසය කරනවා විඥානය තුළ. බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මනෝ ලෝකයේ පිය රූපං සාත රූපං. හිත රූපයක් හැටියට දේශනා කරන. එතකොට පින්නතුනි හිත රූපයක් නෙමෙයි. එහෙනම් හිතේ හිතේ සකස් වෙන්නා වූ සිත් ස්වභාවයන් පිළිබඳව අපි මෙනෙහි කරනවා රූප වශයෙන්. මනෝ විඥාන කියලා කියන්නේ. එහෙනම් රූප වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර අපි තෘෂ්ණාව සකස් කර ගන්නවා, තෘෂ්ණාව වාසය කරවා ගන්නවා. එහෙනම් ඇස කන නාසය දිව ශරීරයේ හිත කියන මේ පහ හයම නිසා තෘෂ්ණාව සකස් වෙනවා, තෘෂ්ණාව ඒ තුළ වාසය කරනවා. ඒ කියන්නේ විඥාන තුළ.
ඊළඟ රූපං ලෝකේ දී රූපං සාත රූපං අන්න රූපේ කියන්නේ කොහොමද වර්ණය සද්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේවා නිසා මේවායේ නිහිරි ස්වභාවය නිසා ඒ වගේ මේවායේ යහපත් ස්වභාවය නිසා තෘෂ්ණාව සකස් වෙනවා තෘෂ්ණාව වාසය කරනවා ධම්මා ලෝකේ දී රූපං සාත රූපං එත්තේසත් අන්න උපජ්ජමාන උපජ්ජිත නිසමාන නිසති එනම් ධම්ම කියලා සඳහන් කළේ පින්වත් කුමාරද සිටිවිලි. එනම් මේ සිටිවිලි නිසා අපට පෙර අතීත සිටිවිලි නිසා කෘෂ්ණාව සකස් වෙනවා කෘෂ්ණාව වාසය කරනවා. වර්තමාන සිටිවිලි නිසා කෘෂ්ණාව සකස් වෙනවා කෘෂ්ණාව වාසය කරනවා. අනාගත සිටිවිලි නිසා අනාගතයේ මෙනෙහි කරමින් කෘෂ්ණාව සකස් වෙනවා කෘෂ්ණාව වාසය කරනවා. එනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිටිවිලි තුලා ඒ වගේම ඇසකරන ආශය දේව ශරීරයේ චිත්ත තුලත් මේ කෘෂ්ණාව සකස් වෙනවා. ඒ වගේම පින්වත්නි නිවන කියන වචනය තුළ නිවන කියන වචනේ මෙනෙහි කිරීම තුළ තෘෂ්ණාසාරක ස්වභාවයන් සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ නිවන කියන පරමාර්ථ ධර්මය මනෝවිඥාණය තුළින් මෙනෙහි කිරීම තුළින් නිවන සුන්දර දෙයක්, නිවන ලස්සන දෙයක්, නිවන සැප දෙයක් කියලා තෘෂ්ණාව සකස් වෙනවා. නිවන තුළ තෘෂ්ණාව නැහැ. නිවන සකස් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ පරමාර්ථ ධර්ම අපි තෘෂ්ණාවෙන් මෙනෙහි කිරීම තුළ තෘෂ්ණාවමයි සකස් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට මෙන්න මේ කියන අසකරණ ආශේධිය ශරීරයේ හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතිවිලි කියන කාරණා තුළ තෘෂ්ණාව සකස් වෙනවා තෘෂ්ණාව වාසය කරනවා. මේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා සකස් වීම දේශනා කරනවා. එනම් මේ තෘෂ්ණාව සකස් වීම වර්තමාන වශයෙන් සිද්ධ වෙනවා අනාගත වශයෙන් සිද්ධ වෙනවා ඒක විස්තර කර ගන්නට වටිනවා. වර්තමාන වශයෙන් තෘෂ්ණාව සකස් වීම කියන්නේ පින්වතුනි හිත කියන්නේ විඥාණය කියන්නේ නවත නවත චිත්ත පරම්පරාව වශයෙන් සකස් වෙනවා. ඒ සකස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි මූලික කරගෙනයි සකස් වෙන්නේ. එන වර්තමාන සිත තුළ පින්වත්නි ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස දිට්ඨ කායට ස්පර්ශය ඉදර සිටිවිලි තුළ වැඩිපුරම සකස් වෙන මේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නිසා පින්වත්නි මේ ලෝකේ අපරාධ පීඩා සිද්ධ වෙන්නේ තෘෂ්ණාව නිසා. ඒ වගේ මේ තෘෂ්ණාව නිසා ලෝකේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා නැවත නැවත සත්වයා දුකටපත් වෙන්නේ මේ තෘෂ්ණාව නිසා. මෞපිය දූදර සම්බන්ධතා සකස් වෙන තෘෂ්ණාව නිසා සම්බන්ධතා විනාශ වෙන තෘෂ්ණාව නිසා ගැටුම් ඇති වෙන තෘෂ්ණාව නිසා ඒ වගේම ගේතර වතු පිටේක කරන්න නිසා මේවා රැස් කරන්නේ තෘෂ්ණාව නිසා මේවා නැති වුණාම ගැටුම් ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා ඒ වගේම යම් කෙනෙක් පින්වත්නි උපන්දා පටන් මරණ මොහොත දක්වාම නැවත නැවත සකස් වෙන්නේ සකස් කරන්නේ ගේතර වතු පිටේක කරන් සජීවි අජීවි සියල්ල සකස් කරන්නේ තෘෂ්ණාව නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ස්ත්‍රියට පුරුෂයාතරම් පුරුෂයට ස්ත්‍රියතරම් පුරුෂ රූපයතරම් පුරුෂ ශබ්දයේ පුරුෂ ගන්ධයේ පුරුෂ රසයේ පුරුෂ ස්පර්ශයේ ස්ත්‍රී රූපයේ ස්ත්‍රී රසයේ ස්ත්‍රී ගන්ධයේ ස්ත්‍රී ස්පර්ශයේ ස්ත්‍රී ශබ්දයේ කියන මේ තරම් ආකර්ෂණීය දෙයක් මහණෙනි මම බුදු ඇසෙන් වෙන දෙයක් දකින්නේ නැහැ කියලා. එහෙනම් මේවා කෘෂ්ණාව නිසාමයි සකස් වෙන්නේ. එනම් වර්තමාන තෘෂ්ණාව නිසා පින්වතුනි වර්තමානයේ සිතක් පාසා තෘෂ්ණාව මූලික කරගෙන සකස් වෙන්නේ තෘෂ්ණා සාගත සිතිවිලිමයි. එනම් කුසලයක් තුලත් පින්වතුනි කුසලයේ තෘෂ්ණා සාගතව සිත කළොත් ඒ තෘෂ්ණාවමයි. ඒ කුසලයක් වෙන්නේ නැහැ. එනම් කුසලයක් මොනතරම් දුර්ලභද කියනවා නම් තණ්හාව දුරු කරගෙන తాවකාලිකව නමුත් යටපත් කරගෙන ඒ වගේම මානෙ යටපත් කරගෙන ධිට්ඨිය යටපත් කරගෙන කුසලය දිනු කරගත යුතුමයි. නැත්නම් කුසලයේ තෘෂ්ණාවෙන් මිශ්‍ර වුණ ඒ දුක පිණිසමයි පවතින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දක්වාම දුක්ඛ සත්‍යයමයි දේශනා කරලා දාන්නේ. එහෙනම් පිටතුනි අපි පුතග්ජන සිතින් කුසලයක් කළාත් ඒ කුසලයේ විපාකය කුසලයේ දුක්ඛ සත්‍යයමයි දේශනා කරලා දාන්නේ. නමුත් පින්නතුනි දුක මත පිහිටාගෙනයි දුක අවබෝධ කරන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. කුමන කාරණයක් නිසාද? බුදුරජාණන් වහන්සේ මාස්මින් ධ්‍යානමත්තේ කලෙවරේ සසඤ්ඤම්මි සමනකේ දුක්ඛාන්ත පඤ්ඤමේමි ලෝකාන්ත පඤ්ඤමේමි ලෝක සමුදයාන්ත ලෝක නිරෝධාන්ත ලෝක නිරෝධෝපායන්ත කියලා දේශනා කොට වදාලේ මේ සංඥාව සහිත සිත සහිත මේ භවයක් පමණ මේ ශරීරයේ ලෝකයේ දුක පණවනවා දුකට හේතුව පණවනවා කියලා
දුක්ඛ නිරෝධය පණවනවා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පණවනවා කියලා සර්වඥන් වහන්සේ දේශනා කළ කාරණේ නිසා මේ දුක සකස්ුනේ මේ ශාරීරිය මේ නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධය තුලමයි. දුක නිරුද්ධ වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය තුලින්මයි. දුක සකස් වීම පිණිස හේතු සකස් වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය තුලින්මයි. ඒ වගේම මේ දුක නැති කිරීමේ තෘෂ්ණාව අවම කිරීමේ මාර්ගය අපි සකස් කරගත යුත්තේ පංච උපාදාන ස්කන්ධය තුලින්මයි. එනිසායි කුසලය අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ කුසලය බොහොම ප්‍රවේශමෙන් අපි සකස් කරගත යුතු වෙනවා කොමන කාරණයක් නිසාද? අප්‍රවේශම් වුණොත්, ඒ වගේම අපරික්ෂාකාරී වුණොත්, ස්වයං පරික්ෂණේ නැති වුණොත් කුසලේ නිසා තෘෂ්ණාවයි සකස් වෙන්නේ. කුසලේ නිසා මානෙමයි සකස් වෙන්නේ. එහෙනම් පින්නතනේ බුදුරජාන් වහන්සේ අකුසල චෛතසික වශයෙන් ලෝභ දේශ මොහ මදමාන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර, ඒ වගේම මාන අතිමාන තම්බ සාරංග මද ප්‍රමාද, ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද දීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ ආදී වශයෙන් රාග ද්වේෂ මෝහ ආදී වශයෙන් අකුසල ස්කන්ධ 1510ක් දේශනා කරලා වදාලා නම් ඒ සියලු අකුසල ස්කන්ධ සකස් වෙන්නේ තෘෂ්ණාව නිසාමයි. එහෙනම් පින්නතුනි ඇලීම් සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා, ගැටීම් සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා, උපේක්ෂාවන් සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා. එනිසා මේ වේදනා පත්‍ය තණ්හා කියන බුද්ධ වචනයට අනුව මේ ඒකාන්තයෙන්ම සත්‍යයි. එනම් වේදනා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන ත්‍රිවිධ වේදනා. මේ ත්‍රිවිධ වේදනා නිසා තෘෂ්ණාව සකස් වෙනවා. සුඛ වේදනා නිසා තෘෂ්ණාව සකස් වෙනවා. දුක්ඛ වේදනා නිසා දුකින් අත්මිදලා සැප ලබා ගැනීම අදහස ඇතිවීම නිසා තෘෂ්ණාව සකස් වෙනවා. උපේක්ෂා වේදනා නිසා මේ මාත්‍යස් වේදනාවට වඩා සැප හොඳයි කියන තෘෂ්ණාව සකස් වීම නිසා තෘෂ්ණාව ඇති වෙනවා. එනිසා දුක්ඛ වේදනාව දුක්ඛ වේදනා පත්‍යා තණ්හා, සුඛ වේදනා පත්‍යා තණ්හා, උපේක්ඛා වේදනා පත්‍යා තණ්හා කියන බුද්ධ වචනයේ අනුව පින්වත්නි වර්තමානයේ මේ මොහොතේම සකස් වෙනා වූ තෘෂ්ණාව නිසා නැවත 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 තෘෂ්ණා සාගර සිත් නිසා තෘෂ්ණා සාගර සිත් වලදී තෘෂ්ණා සාගර සිත් හේතු උපකාර වෙනවා. ඊළඟට පින්වත්නි අනාගත භවයේ උදෙසා සකස් වෙනා වූ තෘෂ්ණාව අනවරාග සංසාරේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සංධාවත සංසාරිතං බුදුරජාණන් වහන්සේ පින්වාදී පෙන්වා දෙන අවිද්‍යාව නිසා, මෝහය නිසා, මුලාව නිසා තෘෂ්ණාව සකස් වෙනවා සත්වයාගේ චිත්ත සංතානය තුළ. එහෙනම් තණ්හාව තුළ මෝහය තියෙනවා, මෝහය තුළ තණ්හාව තියෙනවා පින්වාදී. ද්වේෂය තුළ මෝහය තියෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ නොදැනීම මෝහය මුලාව නිසා තෘෂ්ණා සාගත අල්ලා ගැන ගැනීම නිසා නැවත 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 අනාගත භව පංචකය සකස් වෙනවා. අනාගත පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අනාගත පංච උපාදාන ස්කන්ධයේ සකස් වෙන ආකාරය දේශනා කොට වදාගන්නේ මේ චිත්ත පරම්පරාවක් පවතිනවා. මේ චිත්ත පරම්පරාවක් පවතිනවා කියලා සඳහන් කළත් පින්වත්නි වෙනස් වෙමින් තමයි පවතින්නේ. පවතිනවා කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. පවතිනවා කියලා කියනකොටම චිත්ත පරම්පරාව ලක්ෂ කෝටි ගණන් ගෙවිලා අවසානයි. සිතක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන තාපරේ ලක්ෂෙන් එකක් වගේ ලක්ෂෙන් පංගුවක් වගේ කාලයක් ගත වෙන්නේ. එනම් මේ චිත්ත පරම්පරාව නැවත 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 සකස් වෙමින් ඉපදෙමින් පවතිමින් උපදෙමින් වෙනස් වෙමින් නැති වෙමින් නිරුද්ධ වෙමින් මේ චිත්ත පරම්පරාවේ පංච උපාදාන ස්කන්ධයේ මේ චිත්ත පරම්පරාව සකස් කරනවා සකස් වෙනවා. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතයක් ගතවත් මේ මනුෂ්‍ය පංච උපාදාන ස්කන්ධය තුළ සකස් වෙනව අවසාන සිතට පිටවෙන නමක් දෙනවා තුතිසිත කියලා. ඒ තුතිසිත සකස් වීම ඒ චුති චිත්ත පරම්පරාව සකස් වීම තුළ පින්වතුනි කර්මයේ ඉදිරියට එනවා. එහෙනම් චුතිසිත කියන්නේ විඥානයක්, මනෝ විඥානයක්. එහෙනම් මනෝ විඥානයේ කර්මය වෙනවා. කර්මය තුළින් තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා. තෘෂ්ණාවෙන් අල්ලා බැඳෙන උපාදානෙ උපාදාන තුළින් කර්මය තුළින් භවය සකස් වෙනවා. භවය තුළින් ජාතිය උත්පත්ති සකස් වෙනවා. එහෙනම් ප්‍රතිසන්දියක් සකස් වෙනවා. එහෙනම් මෙතන සූක්ෂම තැනක් පින්වතුනි මෙතන නිසා තමයි අර ආත්ම සංකල්පයක් ගන්නෙ. ඇයි ඒ සත්වයාද කිය වෙන සත්වයෙක්ද? නෝචසෝට චාඤ්ඤෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් වෙනස් වෙන චිත්ත පරම්පරාවකින් වෙනස් වීමෙන් යුක්තව සුතිස්ත සකස් වුණා, තුතිස්ත වෙනස් වුණා, දුතිස්ත නැති වුණා. ඒ චිත්ත පරම්පරාවේම ඊළඟ සිත සකස් වුණා කර්මාන් රූපව ඊළඟ භවයේ. එහෙම නැත්නම් ඊළඟ මෞසේ නෝ දිව්‍ය බ්‍රහ්ම ලෝකේ. නැත්නම් සතර පාය. එහෙනම් මෙන්න මේ සකස් වීමයි පිටතින් තේරුම් ගන්න අපහසු. එහෙනම් ඒ සත්වයා නෙවෙයි කියන්නට බෑ. ඇයි? ඒ සත්වයාගේ චිත්ත පරම්පරාවේම
වෙනස් වුණා වූ සිතකින් ප්‍රතිසන්දිය ලැබුවේ. වෙන සත්වයෙක් කියන්නටත් බැහැ. ඇයි ඒ? ඒ සත්වයාගේ චිත්ත පරම්පරාව. ඒ සත්වයාගේ චිත්ත පරම්පරාවයි නැත්තම් පිටතනේ කුරුල්ලෙක් ගහකින් ගහකට යනවා වගේ භවයෙන් භවයට යන ස්ථීර සාරදයක් නැහැ. එහෙම නැත්තම් පහනක් නිවි යනවා වගේ සියල්ල අවසන් වෙන ක්‍රමයකුත් නැහැ. එහෙනම් පිටතනේ මේ උච්චේව සාහසක දෘෂ්ටි වලින් තොරව බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට කඳු මුදුනක පින්වත්නි බෙරයක් වයනවා, බෙරයක් ගන්නවා. ඒ බෙර හඬ රැව් දෙනවා, රැව් පිළි රැව් දෙනවා යන සිසාරා. එතකොට අපි හිතන්නේ එක බෙර ඒ බෙර ඇසට එකවරක් තට්ටු කළාම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපට මේ චිත්ත පරම්පරාවක උපමාවකින් සඳහන් කරන්න පුළුවන්. රාවයක් යනවා වගේ තමයි චිත්ත පරම්පරාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවය. එහෙනම් චිත්ත පරම්පරාව නැවත නැවත සකස් වෙනවා. එහෙනම් සකස් වුණා වූ සිතක් තමයි පින්නතුනි ප්‍රතිසන්දිය. සකස් වුණා වූ සිතක් තමයි පින්නතුනි චුතිය. එහෙනම් මේ චුති ප්‍රතිසන්දිය අතර හතරක් නැහැ, සිතක් නැහැ. ඒක භවයක්මයි. එහෙනම් කර්මය, විඥාණය, තෘෂ්ණාව කියන බැඳීම් සකස් වෙලායි පුනර්භවයේ සකස් වෙන්නේ. එන රහතන් වහන්සේගේ අතීත කර්මයේ කර්ම විපාකේ තියෙනවා. රහතන් වහන්සේ අරිහත්ත්වයට පත් වූ මොහොතේ පටන් කර්ම රැස් කරන්නේ නැති වුණාට අතීත කුසල අකුසල කර්ම විපාක තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේට අතීත අකුසල කර්ම විපාක බුද්ධ ජීවිතයක් කියන්නේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණ 15 වෙනි මහණෙනි මෙන්න මේ කුසල විසාගේ ලක්ෂණ සූත්‍රයේ දේශනා කරනවා. එහෙනම් කුසල විපාකයක් සර්වඥ ජීවිතයේ කියන්නේ අකුසල විපාකයක් විපාක. රාතන් වහන්සේලාටත් එහෙමයි, පසේම දෝරයන් වහන්සේලාටත් එහෙමයි. නමුත් වර්තමාන කර්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් පින්නතනි වර්තමාන කර්ම සකස් වෙන්නේ අතීත කර්ම තියෙනවා. අතීත සකස් වුණා වූ කර්ම වල විපාක තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේට විඥාණයක් තියෙනවා. නමුත් තෘෂ්ණාව නැති නිසා කර්මයේ තිබුණා, විඥාණයේ තිබුණා. තෘෂ්ණාව නැති නිසා නැවත ප්‍රතිසන්දි විඥාණයක් සකස් වෙන්නේ. එහෙනම් මේකෙන් වැටෙනව නේද පින්තුනි, මේ තෘෂ්ණාව තමයි දුක උපදවන ප්‍රධාන හේතුව. තව අප්‍රධාන හේතු තිබෙනවා. ඒක හේතුවකින් කිසිම ඵලයක් සකස් වෙන්නේ නැහැ විශ්වය තුළ. ඒ අප්‍රධාන හේතු බල රහිත වෙලා යනවා තෘෂ්ණාව නැතිකම. ඒ වගේම තෘෂ්ණාව වර්ධනය වෙන්න අප්‍රධාන හේතුත් වර්ධනය වෙනවා. මේක තමයි ස්වභාවය. එහෙනම් අනාගත පංච උපාදානස්කන්ධ දුක්ඛේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණාවමයි. එනම් මේ තෘෂ්ණාව තුළ අනාගත පංච උපාදාන ස්කන්ධ දුක්ඛය සකස් කරනවා. ඒ සකස් කිරීම තුළ පින්නතනි පංච උපාදාන ස්කන්ධය තුළ තෘෂ්ණාව සකස් වෙනවා. තෘෂ්ණාව තුළ පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. එනම් මෙයයි බැඳීම දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එනම් චතුම් නම් වික්ඛවේ අරිය සත්‍යානම් අනුභව දහප්පටි වේදහා එවම් ඉදන් දීගමද්ධානම් සන්ධාවනම් සංසරතම් මමංචේව කුම්මාකංච මානිනි මේ සතරක් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අනුභව දේ නිසා දීර්ඝ සංසාර කාලයක් තිස්සේ මමත් ඔබත් සංසාරයේ සැරිසරුවා. එනම් පින්තුනේ තෘෂ්ණාව අඩු කරන මාර්ගය ආරක්ෂාංග මාර්ගය. එනම් මේ තෘෂ්ණාව නැවත නැවත සත්‍ය අවපද්ද වෙන ස්වභාවයයි. එනම් විෂ රුක්ෂයේ කුමක්ද පින්තුනේ? පංච උපාදාන ස්කන්ධයයි. මේ විෂ රුක්ෂයේ සකස් වෙනා වූ ඵලයේ ගෙඩිය කුමක්ද? තෘෂ්ණාවයි. එනම් මේ ගෙඩිය ඉදිලා බිමට වැටිලා ඒ ගෙඩියේ තියෙන බීජය තුළින් නැවත රුක්ෂයක් සකස් වෙනවා. එහෙනම් මේ තෘෂ්ණාව නැති බීජය, තෘෂ්ණාව නැති ඵලය තුළින් සකස් වෙනා වූ බීජය තුළින් සකස් වෙනා වූ ගස තමයි බැලේ තමයි පංච උපාදාන ස්කන්ධය. එහෙනම් මේ තෘෂ්ණාව අවම කරගන්නා මාර්ගය තථාගතයන් වහන්සේ දේශනා කරපු වදාලා. එහෙනම් මේ සමුදය සත්‍ය පින්නතුනේ පංච උපාදාන ස්කන්ධය නිසාමයි සකස් වෙන්නේ. එහෙනම් සමුදේ සත්‍ය සකස් වෙන විඥාණය නිසා, විඥාණයක් තියෙන නිසායි සමුදේ සත්‍ය සකස් වෙන්නේ. එහෙනම් මේ විඥාණයට වේදනාවක් සහ විඳීමක්, සංඥාවක්, සංස්කාර මේ සියල්ල මේකට බැඳිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මුලින් අප සඳහන් කළා දේශනා කළා රූපේ නිසා තෘෂ්ණාව, විඳීම නිසා රූපේ නිසා, සද්දේ නිසා, ගන්ධේ නිසා, රසේ නිසා, ස්පර්ශේ නිසා තෘෂ්ණාව සකස් වෙනවා. සිතිවිලි නිසා තෘෂ්ණාව සකස් වෙනවා. අසකරණාශීලීව ශරීරයේ හිත නිසා තෘෂ්ණාව සකස් වෙනවා. මේ වගේම වර්තමාන තෘෂ්ණාව අනාගතයේ පිණිස හේතු වෙනවා. එහෙනම්
ලෝභය නිසා පිටතින් තෘෂ්ණාව නිසා තමයි මිනිසයාගේ මේ දෘෂ්ටිය විපරීත භාවයකට පත් වෙන්නේ. ඒක ප්‍රභේදයක් තමයි සප්පාය දිට්ඨිය. තවත් ප්‍රභේදයක් තමයි කාම රාගය. තවත් ප්‍රභේදයක් තමයි පටිඝය. තවත් ප්‍රභේදයක් තමයි රූප රාග, වරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා. එහෙනම් මේ තෘෂ්ණාවේ ප්‍රභේදමයි පිටතින්. තෘෂ්ණාව නිසාමයි ලෝභය, ද්වේෂය, මෝහය, ලෝභය කියන තෘෂ්ණාවමයි. එනම් මේ සියුම් තෘෂ්ණාවක්, ගොරෝසු තෘෂ්ණාවක්, මධ්‍යම තෘෂ්ණාවක්, කවර තෘෂ්ණාවක් තිබුණා ඒ තුළ පංච උපාදාන ස්කන්ධය සකස් කරනවාමයි. එනම් ඒ තුළ දුකක්මයි සකස් වෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේලා අතීතයේ පාරුණා වූ යම් බුදුරජාන් වහන්සේ නම, වර්තමානයේ පාරුණා අපේ ගෞතම සර්වඥන් වහන්සේ, අනාගතයේ පාරවෙන්නා වූ යම් බුදුරජාන් වහන්සේලා වැඩ විශේෂ පාල වෙන්න ඒ සියලු බුදුරජාන් වහන්සේලා දුක සබස්වීමේ මූලික හේතුව සමුදය හැටියට දේශනා කොට වදාළා. එහෙනම් මේ සමුදය සත්‍ය ආයෝහන ලක්ෂණේ යුක්තයි. ආයෝහන කියලා සඳහන් කරන්නේ කුමක්ද පින්නතුනි? නැවත 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 සකස් කිරීමේ යුක්තයි. දුක සකස් කරනවා. දුක සකස් කිරීමේ යුක්ත නිසා සමුදය ආයෝහන ලක්ෂණේ යුක්තයි. නිදාන. නිදානේ කියලා සඳහන් කරන්නේ කුමක්ද පින්නතුනි? මූල කාරණේ. දුක සකස් කිරීමේ මූල කාරණය තෘෂ්ණාව නිසා නිදාන ලක්ෂණේ යුක්තයි. සංයෝග. දුකෙන් නිදහස් වීම පිණිස දෙන්නේ කවුද පින්නතුනි? තෘෂ්ණාවමයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කර ගැනීම පිණිස අපිට අවධින කරන්නේ කවුද? අපිව අල්ලා බැන තබා ගන්නේ කවුද? තෘෂ්ණාවමයි. එනිසා සංයෝගහාරතේ යුක්තයි. ඊළඟට පරිභෝධ. ආයෝහන, නිදාන, සංයෝග, පරිභෝධ. එනම් පිනතුනි නැවත 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 දුකට තල්ලු කරන්නේ කවුද? පරිභෝධයට පත් කරන්නේ කවුද? පීඩන ස්වභාවයට පත් කරන්නේ කවුද? සංකත ස්වභාවයට පත් කරන්නේ කවුද? ඒ වගේම සංතාප ස්වභාවයට පත් කරන්නේ කවුද? විපරිණාම ස්වභාවයට පත් කරන්නේ කවුද? තෘෂ්ණාවමයි. එනම් ආයෝහන, නිදාන, සංයෝග, පරිභෝධාර්ථේ සමුදය සංකෝ අය කියන මේ වචන වලින්, මේ අකුරු වලින් සකස් වුණා වූ ප්‍රධාන හේතුව කියන වචනයේ යුක්ත සංයෝගාර්ථයෙන් යුක්ත සමුදය තථාගතයන් වහන්සේ ඒකාන්ත සත්‍ය වශයෙන් දේශනා කොට ගන්නවා. පහතබ්බම් පහිනම් මේ බුදුරජාණන් වහන්සේ ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ උප්පේ අනනුසුතේසු ධම්මේසු තක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මහණෙනි, මේ ප්‍රශ්නාව දුක්ඛ සමුදය ආරේ සත්‍යයි. මෙය කලින් මේ ඇසූ විරු සත්‍යයක් නෙවෙයි. කෙන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ අවස්ථාව. එනිසා පෙර නොඇසු නොවිරු නොදැක්ක මේ සත්‍යය කෙරෙහි මට ප්‍රඥාව පහළ වුණා. එනම් කෘෂ්ණාව ඒකාන්ත සත්‍යයක් වශයෙන් තථාගතයන් වහන්සේට ප්‍රඥාව බෝධි මූලයෙන් පහළ වුණා. සංකෝප පරිදාන් දුක්ඛ සමුදයං හරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මහණෙනි, මේ කෘෂ්ණාව ඒකාන්තයෙන්ම ප්‍රහාණය කළ යුතුයි කියන ප්‍රඥාව මට පහළ වුණා. ඒ වගේම සංකෝප පරිදාන් දුක්ඛ සමුදයං හරිය සත්‍යං පහිනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු තක්කුමුද පාදී ආදී වශයෙන්. මහණෙනි, මේ දුක සකස් කරන්නා වූ තෘෂ්ණාව හේවා සමුදය සත්‍ය ඒකාන්තේම මා ප්‍රහාණය කළා කියන ප්‍රඥාව මට පහළ වුණා. එනම් මේ සර්වඥන් වහන්සේ ඒ දුක තුලින් දුක නිදහස් කළේ, දුකෙන් නිදහස් වුණේ පිණතුනි පටිච්ච සමුප්පාද සම්මර්ෂණය තුලින්. මේ ජාතිය එහෙම නැත්නම් උප්පත්තිය සකස් වෙන්නේ තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භවෝ, භව පත්‍යා ජාති කියන පටිච්ච සමුප්පන්නමයි. එහෙනම් තණ්හාව නිරුද්ධ වුණු දවසට භවය නිරුද්ධ වෙලා යනවා. එහෙනම් යම් රක්මේ, යම් දෙවියේ, යම් මිනිසෙයේ, යම් කියන මෙන්න මේ සුගති ගාමි යම් සත්වේ මේ තෘෂ්ණාව දුරු කරගන්නට කැමති නම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? දුක පිළිබඳව අවබෝධ කරගන්න, දුක තේරුම් ගන්න, දුක පිළිසිඳ දැනගන්න. එහෙනම් දුක පිළිසිඳ දැනගන්නේ කොහොමද? තෘෂ්ණාව අඩු කරන මාර්ගය තුලින්මයි. එහෙනම් දුක පිළිසිඳ දැනගන්නේ කොහොමද? කණ්ණාඩි තුනක් භාවිතා කරන හැටි සර්වඥයන් වහන්සේ පෙන්වා දුන්නා. මේ මාර්ග සත්‍යයට යදාල නම් තෘෂ්ණාව
සඳහන් කළ මේ අවස්ථාවේ තෘෂ්ණාව අඩු කරන දුක තේරුම් ගන්නා වූ ස්වභාවයක කණ්ණාඩි තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවාද මේ කණ්ණාඩි තුන? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තුළින් මේ මෙන්න මේ කියන එක කණ්ණාඩියක් තුළින් මේ තෘෂ්ණාව සකස් වෙනා වූ ආකාරය අපි තේරුම් ගන්න පුළුවන්. දුක සකස් වෙනා වූ ආකාරය තේරුම් ගන්න පුළුවන්. තෘෂ්ණාව නිසා දුක සකස් වෙනවා. ඒ දුකේ තුල ඉන්නකොට දුක පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛේ තුල නැවත 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 බැඳීම නිසා තෘෂ්ණාව සකස් වෙනවා කියන කාරණේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරලා දානවා. එනම් පින්වත්නි මෙන්න මේ කියන ආර්ය සත්‍ය හතර බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කරගන්නා වූ ආර්ය සත්‍ය හතර පිළිබඳව දෙවෙනි ආර්ය සත්‍ය හැටියට කෙටි විස්තර විවරණයක් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් සිහිපත් කරන්න නියුනේ. එනම් නිරෝධ සත්‍ය ඊළඟ ධර්ම දේශනාවේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව නැවත කෙටි විග්‍රහයක් සිදු කරන්නට වටිනවා. සිදු කළ යුතුයි. කුමන කාරණයක් නිසාද නිරුද්ධ කරන්නේ? කුමන දුක? දුක නිරුද්ධ වෙන්නේ කොහොමද? දුක්ඛ නිරෝධ වශයෙන් නිරුද්ධ වෙන්නේ සමුදය ග්‍රහණය කරාමයි. එනම් සමුදය ආර්ය සත්‍ය පිළිබඳව නැවත විග්‍රහයක් අවශ්‍ය වෙනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සඳහා. එනිසා පින්වත්නි අනවරාග භව සංසාරයේ පටන් අනන්ත බුද්ධ සාසනවල ඔබ සපත් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තේරුම් ගන්න නොහැකිව දුක්ඛ සමුදය වැඩෙන ආකාරය තමයි අපි සංසාර ජීවිතය තුළ කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. ඒකයි තාම ජාතිය ඉක්මවල නැත්තේ, ජරා ඉක්මවල නැත්තේ, ව්‍යාධි ඉක්මවල නැත්තේ, මරණය ඉක්මවල නැත්තේ. නමුත් පින්වත්නි මරණය ඉක්මවල නැහැ. නමුත් මරණයට අපි අකමැතියි තෘෂ්ණාව බලවත් නිසාමයි. ලෙඩ වෙන්න අකමැතියි තෘෂ්ණාව නිසාමයි. වයසට යන්න අකමැතියි තෘෂ්ණාව නිසාමයි. එහෙනම් වයසට ගියා තෘෂ්ණාව ඇති වෙනවා, වයසට නොගියා තෘෂ්ණාව ඇති වෙනවා, ලෙඩ වුණා තෘෂ්ණාව ඇති වෙනවා, ලෙඩ නොවුණා තෘෂ්ණාව ඇති වෙනවා. ඒ නිසා උපන්නෝ අනිවාර්යයෙන්ම තෘෂ්ණාව නිසාමයි තෘෂ්ණාව සහගත ජීවිතයක්මයි. බුදුරජාණන් වහන්සේ හරියට ගසක මුල විනාශ කලේ නැත්තම් මේ ගස නැවත ලියනවා. එනම් පංච උපාදානස් නම කන්දේ නැවති ගස නැවත ලියනවා තෘෂ්ණා නැවති මුදුන් මුල විනාශ කලේ නැත්තම්. එනිසා සරුවඥන් වහන්සේ ඒ තෘෂ්ණාව නැවති මුදුන් මුල විනාශ කරන ආකාරය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා නුවණින්මයි දේශනා කරන්නේ. කුසලයේ තුලින් නොවේ. කුසලයේ තුලින් පිටුතුනි තෘෂ්ණාව දුරු කිරීමේ මාර්ගය පෙන්වනවා. නමුත් කුසලයේ තුලින් තෘෂ්ණාව දුරු වෙනව නම් පිටුතුනි කුසලයේ ඵල විපාක වශයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ජීවිත තුළ තෘෂ්ණාව දුරු වෙන්න ඕනේ. එහෙනම් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ජීවිත තුළ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයටයි දේශනා කොට වදාළේ. එහෙනම් කුසල චේතනාව සකස් කරගන්නේ කොහොමද? තෘෂ්ණාව තාවකාලිකව යටපත් කරලා. තෘෂ්ණාව තාවකාලිකව යටපත් කරන පුද්ගලයාටයි තෘෂ්ණාව සදාකාලිකව දුරු කරන්න පුළුවන් ශක්තිය ගොඩනගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කුසල චේතනාව නැත්තම් කුසල්සේ නැවත 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 සකස් කරන්න අනුදැනවදාලා. එහෙනම් කුසල විපාකය නොවේ, කුසල් සිතයි සකස් කරන්න අනුදැනවදාලා. එහෙනම් කුසල විපාකය තෘෂ්ණා සහගතව වින්දනය කළොත් එතනක් සකස් වෙන තෘෂ්ණාව වගේ. එහෙනම් නිවන් පිණිස කුසල් කරනවා කියලා නිවන සුන්දරයි කියන අදහසෙන් කුසල් කරනවා නිවන සුන්දර තැනට යන්න ඕනේ කියලා එතන තෘෂ්ණාවමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි කුසලය, කුසල විපාකය කියන කාරණා තුළ කුසලය තෘෂ්ණාව සහගත නොවුනාමයි කුසලයේ සිද්ධ වෙන්නේ. නැත්නම් ඒක අකුසලයක්මයි. එහෙනම් කියනකොට මේ කුසලය බොහොම දුර්ලභයි. එහෙනම් වර්තමාන මේ ලෝකයේ තුල, වර්තමාන සමාජයේ තුල කුසලයේ කියන කාරණේ බොහොම ප්‍රවේශමෙන් දියුණු කරගත යුතු දෙයක්. කොමන කාරණයක් නිසාද තෘෂ්ණාව නැති විස මේ කුසලයට වැටුනොත් කුසලයේ අකුසලයක් බවට පත් වෙනවා. විස මිශ්‍ර කේක් ගෙඩියක් කියනවා පිටත. මේ විස මිශ්‍ර කේක් ගෙඩියේ රස දකින්නකොට අපිට සමහර විට දැනෙනවා මනෝ විඤ්ඤාණ. ඒ වගේම එහි අලංකාරය, එහි සුවඳ, එනම් රූපයේ කෙරෙහි, ශබ්දයේ රූපයේ කෙරෙහි, ගන්ධයේ කෙරෙහි, රස කෙරෙහි ඒ තුළ තෘෂ්ණාවක් අපිට සකස් වෙනවා. නමුත් පිටත අනුභව කළොත් අනිවාර්යයෙන්ම විනාශයටපත් වෙනවා. එහෙනම් ආස්වාදයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුළ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය බුදුරජාණන් වහන්සේ පින්වතුනි බොහෝ ඈත බලලයි දේශනා බොහෝ ඈත තථාගතයන් වහන්සේ දකින අවබෝධ කරනවා. සුළු ආස්වාදයක්,
දීර්ඝාදීනමලා ආස්වාදයක් පිනතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුන නැත්තම් සත්‍යය ඉක්මනින්ම මේ දුකෙන් නිදහස් වෙනවා තෘෂ්ණාව අඩු කරගන්නවා ආස්වාදයක් තියෙනවා ආදීනමේ බරපතලව තේරුම් ගත්ත සත්‍යයාමයි දුකෙන් නිදහස් වෙනවා එහෙනම් ආස්වාදයේ තුල ආදීනමේ බරපතලයි හරියට විස මිශ්‍ර කේක් කියන කතාවක් එහෙනම් ඒ තුල පිනතනේ නිස්සාරණය නිස්සාරණ කියන්නේ නිරුද්ධ කිරීම එහෙම නැත්නම් නිදීමමයි තථාගතයන් වහන්සේ තත මේ අවස්ථාවේදී ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනාවෙන් දේශනා කරනවා. එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්බන්ධව කිසි විස්තර විග්‍රහයක් කරගත්තා. එනිසා සංසාරයේ යම් තාක් අපි බ්‍රහ්ම ජීවිත ලැබුවා නම්, දිව්‍ය ජීවිත ලැබුවා නම්, මනුෂ්‍ය ජීවිත ලැබුවා නම්, සත්විත රජ වුණා නම්, ඒ වගේම තිරිසන් වුණා නම්, අනු වුණා නම්, ගැඩවිල් වුණා නම්, කබල වුණා නම් කිබුල් වුණා නම් ඒ වගේම නිරිසත් වුණා නම් ප්‍රේත සත් වුණා නම් ප්‍රේත සත් වුණා නම් අසුර ලෝකයේ උත්පත්ති ලැබුවා නම් ඒ සියලුම උත්පත්තියට හේතුව තෘෂ්ණාවයි. එනම් මේ තෘෂ්ණාව දුරු කර ගැනීමට නැවත නැවත තථාගතයන් වහන්සේ අපට මුළු සත් ධර්මයේම දේශනා කරන්නේ දුක්ඛ නිරෝධ මාර්ගයේ තෘෂ්ණාව දුරු කිරීම මාර්ගය කියලා. එනම් මුලින් දුක තේරුම් ගන්නට ඕනේ. දුකට හේතුව සකස් වෙන ආකාරය තේරුම් ගන්නට ඕනේ. තෘෂ්ණාව තේරුම් ගන්නට ඕනේ. එන තෘෂ්ණාව තුළ ජීවත් වෙන තාක්කල් දුක තුළමයි ජීවත් වෙන්නේ. එනම් පිටුතේ තෘෂ්ණාව අඩු කරගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තුලින්මයි. එනම් ආහාරයේ අපි තෘෂ්ණාවෙන් යුක්තයි. ආහාරයේ තෘෂ්ණාවෙන් යුක්තයි. ආහාරයේ තෘෂ්ණාවෙන් යුක්තයි කියලා ආහාරය අනුභව නොකළ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා ජීවිතේ පවතින්නේ නැහැ. එනයි ජීවිතයේ පවතින ජීවිතයේ මරණය කරා ගමන් කරනවා මරණයට පත් වෙන අවස්ථාවේ වියලිලා මරණයට පත් වෙලා අකුසල් සිත සකස් වන දුකටමයි පත් වෙන්නේ. කුසල් සිත සකස් වන සුගතියටයි යන්නේ. නමුත් පින්වත් මේ ආහාරය කෙරෙහි තෘෂ්ණාව අඩු කළා කියලා ආහාර නොගෙන ඉන්න නොවේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ උදාහරණයක් මතක් කළේ. එහෙනම් ඒ ආහාර රසයේ භුක්ති විඳිනවා ආහාරය අනුභව කරනවා ආහාරය දකින්නවා ආහාරය බලනවා ආහාරය උපදවා ගන්නව වෙහසෙනවා ඒ සෑම සිතක් තුළම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් එක ලක්ෂණයක් හෝ දකින්න උත්සාහවත් වෙනවා නම් ඒ තුළ තෘෂ්ණාව අඩු වීමේ පුරුද්ද ඇති වෙනවා. ඒ බුදුරජාන් වහන්සේ තෘෂ්ණාව අවම කරගන්නට කුසලයේ මතු කරගන්නට දේශනා කළා. එහෙනම් තථාගතයන් වහන්සේ කුසලයේ කියලා දේශනා කළේ කුසලයටමයි තෘෂ්ණා සාගත දෙයක් නෙවෙයි. එනම් කුසලයේ කියලා දේශනා කළේ කුසලයටමයි. එනම් කුසලයේ ඕන වෙලාවක කුසල විපාකය අත්හරින්න පුළුවන් සිතයි තෘෂ්ණාව යටපත් කළ සිත කියලා අපිට තේරුම් ගන්නට තියෙනවා. මේ සාමයේ අවස්ථාවේදී මේ පින්තුල්ලා සාවධානව බුදුරජාණන් වහන්සේලා විසින් ශ්‍රී මුක දේශනා වශයෙන් දේශනා කරන දුක්ඛ සමුදය සත්‍ය යම් පමණකට අපේ දරුණු ප්‍රමාණයට අනුව ශ්‍රවණය කළා දේශනා කළා. එනිසා චිත්ත සංතානවල තෘෂ්ණාව තාවකාලික නමුත් යටපත් වුණා කුසලයේ මත වුණා. එනිසා දේවක දේශක ශ්‍රාවක උපාව දෙපක්ෂයේ තුළම යම් කුසල ශක්තියක් මත වුණා නම් ඒ කුසල ශක්තිය ලෝකයාට ප්‍රධානී කළ දෙවියන්ට ඥාතීන්ට සියලු සත්වයන්ට ප්‍රධානී කරලා ඒ සියලු සත්වයන් සෝපත් වේවා කියන තෘෂ්ණා රහිත සිතිවිල්ල ඇති කරගන්නට වටිනවා. ඒ කුසල ශක්තියක්මයි දුකෙන් නිදහස් වීම පිණිස හේතු වන ශක්තියක්මයි. එනිසා ඔබ අප සෑම දිනම මේ අවස්ථාවේදී ගොඩනගා ගන්නට යෙදෙන සකල විපුල සියලු කුසල ශක්තිය ගෞතම සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් නිර්මලව පැවතීම පිණිස මේ කුසල ශක්තියට සේම හේතු ආසනාව වේවා කියලා.